හරි ළමයි අපි අද පටන් ගන්න හදන්නේ කර්මාන්ත රසායනයේ පාඩම. එතකොට ඔයා රිවිෂන් යන ළමයෙක් වුණත් එහෙමත් නැත්නම් ඔයා තීරිය යන ළමයෙක් වුණත් මේ පාඩම පොඩක් වාට වැදගත්. හේතුව තමයි මේ තියෙන තත්ත්වය අනුව බොහොමයන් පන්තිවල මේ පාඩම කරන්න කාල සීමාව මදි වෙලා තියෙනවා. ඒ වගේම තමයි ගියවර විභාගයට මුණ දීපු ළමයි ගැන බලනවා නම් ඒගොල්ලෝ අනිවාර්යෙන් බොහොමයක් පන්තිවල මේක සම්බන්ධයෙන් සටහනක් විතරයි ලැබෙන්නේ පැහැදිලි කිරීමක් නැහැ. ඉතින් මේ කර්මාන්ත රසායනය කියන පාඩම ඔයගොල්ලන්ගේ ඒවල් පේපර් එකට ගොඩක් වැදගත්. අපි බලමු මේ වැදගත්කම කොච්චරක් විතර වෙනවද කියලා. හරිද? එතකොට මේ කර්මාන්ත රසායනයේ පාඩම ගත්තොත් ඔයාලට මේ පාඩමෙන් MCQ 3ක් හෝ 4ක් හම්බ වෙනවා. ඒ වගේම තමයි අපි දන්නවා මේ කර්මාන්ත රසායනයේ පාඩමෙන් ඉසේ ප්‍රශ්න එහෙම නැත්නම් රචනා ප්‍රශ්නය අනිවාර්යයෙන්ම ලැබෙනවා. පැහැදිලිද? එතකොට බොහොමයක් අවුරුදු වල ඒ කියන්නේ මේ කියන කර්මාන්ත රසායනයේ පාඩමෙන් ස්ට්‍රක්චර් ප්‍රශ්න යොමු වෙලා නැහැ. හැබැයි අපිට ඒක නැහැමයි කියන්න බෑ. හරිද? එතකොට අපි දන්නවා ස්ට්‍රක්චර් ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න හතරක් අපට හම්බ වෙනවා. ඒ ප්‍රශ්න හතර බැලුවොත් පළවෙනි එක බන්ධන පාඩමෙන් ඊට පස්සේ SPD පාඩමෙන් කාබනික රසායනයේ පාඩමෙන් සහ ෆිසිකල් පාර්ට් එකෙන්. එතකොට මේ ෆිසිකල් පාර්ට් එකෙන් ඉන්න ස්ට්‍රක්චර් ප්‍රශ්නේ කොටසකට මේ කර්මාන්ත රසායනයේ පොඩි කොටසක් හෝ ඇඳලා ප්‍රශ්නයක් ගොඩනගන්න පුළුවන්. හරි. එහෙමනම් අපි හිතමුකෝ මේ ප්‍රශ්න කොටස් දෙක විතරයි අපිට පේපර් එකේ හම්බ වුනේ කියලා. අපි එහෙමනම් බලමු මේ ප්‍රශ්න දෙකෙන් අපිට කොච්චර ලකුණු ප්‍රමාණයක් අපේ අවසාන පේපර් එකට රැස් කරගන්න පුළුවන්ද කියලා. හරිද? හරි. අපි දන්නවා MCQ එකකට 100ට ලකුණු එකක් හම්බ වෙනවා. එහෙනම් අපි හිතමු මේකේ උපරිමයක් විදියට ප්‍රශ්න හතරක් හම්බ වුණා කියලා. එහෙම වුණොත් ඔයාලට 100ට ලකුණු හතරක් හම්බ වෙනවා. එතකොට එසේ ප්‍රශ්න එකක් තියෙනවා. එසේ ප්‍රශ්න එකත් ඔයා සාර්ථකව කරගත්තොත් ඔයාලට එසේ ප්‍රශ්නයට 100ට ලකුණු 7.5ක් ලැබෙනවා. එහෙමනම් ඔයාට මේ පාඩම ඔයා හොඳට කරගත්තයි කියලා කියන්නේ ඔයාගේ A-level paper එකේ ලකුණු 11.5ක ප්‍රමාණයක් රැස් කරගන්න පුළුවන්. එතකොට ළමයි මේකෙදි විශේෂයෙන්ම කියන්න ඕනි කාරණාවක් තියෙනවා. දැන් රසායන විද්‍යාවේ අනිකුත් පාඩම් එක්ක බැලුවාම මේ කර්මාන්ත රසායනයේ පාඩම කියලා කියන්නේ මනසට වදයක් නොදී ඔයාගේ පේපර් එකේ ලියන්න පුළුවන් පළවෙනි ප්‍රශ්නේ විදිහට තෝරගන්න පුළුවන් තැනක්. හරි. එතකොට මේක හරියට අවබෝධයෙන් හරියට ඉගෙනගෙන ඔයා මේක පාඩම් කරගත්තොත් ඔයාට ලේසියෙන්ම මේ ලකුණු 11.5 අරගෙන ඔයාගේ ඉසෙඩ් එක ඉසෙඩ් කෝ එක එමන් නැත්නම් වාගේ දිවයින් කුසලතාවයේ දිස්ත්‍රික් කුසලතාවයේ සෑහෙන ඉස්සරහකට ගේන්න පුළුවන්. හරි. එහෙමනම් අපි දැන් යම් පාඩම පැත්තට. හරි. එතකොට මේ කර්මාන්ත රසායනය ගැන කතා කරනකොට මේකේ ආරම්භයක් විදිහට අපිට යන්න වෙනවා ගොඩාක් අතීතයට. දැන් අපි දන්නවා වනවාසී විදිහට හිටපු මිනිස්සයා වනවාසී කවහම භාවනා කරන්න ගිහිල්ලා නෙමෙයි. මං කියන්නේ කැලේ ජීවත් වෙච්ච කාලේ. එතකොට මේ කැලේ ජීවත් වෙච්ච කාලේ මිනිසාගේ තිබිච්ච අවශ්‍යතාව ඉතාමත්ම සරලයි. එදා වේල කොහෙන් හෝ ගහක ගෙඩියක් හරි නැත්නම් සතෙක් මරාගෙන හරි කාලා බොහොම සරල විදිහට ජීවත් වුණා. හැබැයි මෙහෙම ජීවත් වෙච්ච මිනිස්සයා කාලයගේ ඇවෑමේ විවිධ දේවල් හොයාගත්තා. දැන් උදාහරණයක් විදිහට මුලින්ම මිනිසා විසින් ගින්දර හොයාගත්තා. මේ ගින්දර හොයාගත්තයින් පස්සේ මොකද වුනේ? අමුයෙන් කාපු මස් කෑල්ල මිනිසා විසින් පුච්චලා ගන්න පුරුදු වුණා. ඒ වගේම තමයි නිකන් කාපු අල ගෙඩිය පුච්චලා ගන්න පුරුදු වුණා. එතකොට මේ විදිහට කාලයගේ ඇවෑමෙන් එනකොට මිනිස්සයාට තේරුණා තමන්ගේ ආහාර සුරක්ෂිතතාවය ඇති කරගත්තොත් තමන්ගේ ජීවිතය ගොඩක් සුරක්ෂිතයි කියන එක. ඒ නිසා මොකද කරේ? මිනිසා විසින් කෘෂිකර්මාන්තයට යොමු වුණා. එතනින් පස්සේ සත්ත්ව පාලනයට යොමු වුණා. එතකොට මේ විදිහට ක්‍රමානුකූලව දියුණු වෙවි ආපු මිනිසගේ කාලයත් එක්කම මේ අවශ්‍යතාව කියන එක සංකීර්ණ වෙන්න ගත්තා. ඒ විතරක් නෙමෙයි, ජනගහනයත් ඉතා ශීඝ්‍ර ලෙස වැඩි වෙන්න ගත්තා. එතකොට මේ වැඩි වන ජනගහනයත් එක්ක මිනිසාට දැනුණු අවශ්‍යතාවල සංකීර්ණත්වය නිසා මිනිසාට සිදු වුණා තමන් කරන නිෂ්පාදන මහා පරිමාණයෙන් කරන්න. පැහැදිලිද? එතකොට මේ කියන මහා පරිමාණ නිෂ්පාදනයේ ලෝකෙට මුලින්ම හඳුන්වලා දුන්න කාල සීමාව වෙන්නේ වර්ෂ 1750 වර්ෂ 1850 අතර කාලය. පැහැදිලිද? එතකොට මේ 1750 1850 අතර කාලේ තමයි ලෝකේ පළවෙනිම කාර්මික විප්ලවය සිදු වුනේ. එතකොට මේ පළවෙනිම කාර්මික විප්ලවයෙන් පස්සේ 1800
निष्पादन क्रियावलिय वेगवत् कला මේ ස්වභාව ධර්මයාට කර්මාන්ත වලින් වෙන විපත්තිය කොච්චරද ඒ වගේම මේ නිෂ්පාදන ක්‍රියාවලියේ සුරක්ෂිතතාවය කොහොමද කියන දේවල් ගැන වැඩි අවධානයක් යොමු කළේ නැහැ එයාලට අවශ්‍ය වුණේ තමන්ගේ නිෂ්පාදන අඩු වියදමකින් කරලා ලාභය උපරිම ලබන්න පැහැදිලිද එතකොට මේ කර්මාන්ත රසායනය ඉගෙන ගැනීමෙන් බලාපොරොත්තු වෙන්නේ අනාගතේ ඕගොල්ලෝ මේ සමාජයට ගිහිල්ලා යම්කිසි කර්මාන්තයක් ඉගෙන ගන්නකොට ඒ සඳහා අවශ්‍ය වෙන මූලික දැනුමත් කොහොමද මේ ස්වභාවික පරිසරය ආරක්ෂා කරගෙන මේ දේවල් කරන්නේ කියන එක සහ නිෂ්පාදන ක්‍රියාවලියේ සුරක්ෂිතතාවය කොහොමද පවත්වාගෙන යන්නේ කියන එක උගන්වන එක. හරි. එහෙමනම් අපි බලමු මේ මෙන්න මේ කාල සීමාව දෙක පිළිබඳව අවධානයෙන් ඉන්න. මොකද ඔයගොල්ලන්ගේ මේ අලුත් සිලබස් එකේ මේ කියන කාලවකවානු ගැන සඳහන් කරලා තියෙනවා. හරිද? හරි. ඊට පස්සේ මහා පරිමාණ කර්මාන්තයක් කරන්න නම් අපිට අමුද්‍රව්‍ය අවශ්‍ය වෙනවානේ. එතකොට මේ අමුද්‍රව්‍ය අපි සපය ගන්න මේ ස්වභාවික පරිසරයෙන්මයි. පැහැදිලිද? එතකොට අපි උදාහරණයක් විදිහට ගත්තොත් යම් කිසි කර්මාන්තයකට ස්වභාවික වායුවක් අවශ්‍ය වෙනවා නම් අපි ඒක ගන්න මේ ස්වභාවික වායු වලින්. ඒ වගේම යම් කිසි ඛනිජයක් අවශ්‍ය වෙනවා නම් අපි ඒක ගන්න මේ පෘථිවියේ කබල මත තියෙන කොහේ හෝ තැනකින් තමයි මේ ඛනිජය සපය ගන්නේ. එතකොට මේ කර්මාන්ත රසායනය ඉගෙන ගනිද්දී මේ බාහිර වායු ගෝලය තුල සහ මේ පෘථිවියේ සංයුතිය පිළිබඳව දැන ගැනීම වටිනවා. එතකොට අපේ මේ පාඩමේ පළවෙනිම MCQ පොයින්ට් එක විදිහට මට මේක හඳුන්වන්න පුළුවන්. හරි. ඒකනම් මම මුලින්ම ඕගොල්ලන්ට පැහැදිලි කරලා දෙනවා මේ වායු ගෝලය තුළ වායුන්ගේ සංයුතිය කොහොමද ගොඩනැගෙන්නේ කියන එක. හරිද? හරි. එතකොට මේ පෘථිවි වායු ගෝලයේ සංයුතිය ගත්තොත් එම ඉහළින්ම ඉන්නේ එහෙම නැත්නම් වැඩිම ප්‍රතිශතයකින් ඉන්නේ නයිට්‍රජන්. ඒක සාමාන්‍යයෙන් 78% විතර වගේ වෙනවා. පැහැදිලිද? ඊට පස්සේ මේකේ වැඩිපුරම තියෙන්නේ ऑक्सीजन वायु एक बड़ा मेका गैस मेवा तो कम गैस वायु बोले थे गैस इन्दा ने एक बड़ा मियां के सामान्य सीए टक विश्वाय दशमन आमियां के क्या ने आसान नवाशे सीए टक विसी एकाक पितर वागे ऑक्सीजन तीन हाँ गे इड पास से मेके वैरी पूरा मत तीन ने आगन हाँ එතකොට ආගන් වායුව තියෙනවා ආගන් වායුව සාමාන්‍ය ප්‍රතිශතයක් ගත්තොත් 100.9ක් විතර වගේ වෙනවා ඊට පස්සේ මේකේ ඊළඟට පවතින සංඝටකය වෙන්නේ කාබන් ඩයොක්සයිඩ් වායුව එතකොට මේ කාබන් ඩයොක්සයිඩ් වායුව 100.03ක් විතර වගේ වෙනවා එතකොට ඕගොල්ලෝ දන්නවා මේ කාබන් ඩයොක්සයිඩ් වායුව අපිට ගොඩක් හිතවත් ඒ කියන්නේ හැම දෙයකින්ම කරදරයක් වෙන්නේ මෙයා හැබැයි මෙයා වායු ගෝලයේ තුන තියෙන ප්‍රමාණය බලන්න 0.03ක්. එතකොට 0.03ක් පැවතිලා මේ තියෙන ප්‍රතිශතයේ සුළු වශයෙන් වැඩි වීම වගේ තමයි අද ගොඩනැගිලා තියෙන ගොඩාක් පාරිසරික ප්‍රශ්න වලට මූලික හේතුව වෙලා තියෙන්නේ. හරි. එහෙමනම් ඔයාලා සටහන තුල මේක දාගන්න ඕනි. මම මේ කියන දිගේ යම් ප්‍රමාණයක් පැහැදිලි කරලා ඔයගොල්ලන්ට සටහනක් දෙනවා. මොකද දැන් මේක වීඩියෝ එකක් හරහා ඔයාලා බලන නිසා මොකද වෙන්නේ මේ බලන වෙලාවේ මේක තේරුම් යනවා. හැබැයි කාලයගේ යෑමෙන් මේක ටික 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 ඔළුවෙන් අයින් වෙනවා. ඒ හින්දා අනිවාර්යෙන් මම මේක සටහනක් දෙන අවස්ථාවේ සටහන ඔයාලත් දාගන්න. මොකද මම පන්ති යන ළමයින්ට කියන්නේ විශේෂයෙන්ම මම මේක පන්තිය තුල නැවත උගන්වන්නේ නැහැ. පැහැදිලි නේද? එතකොට පන්තිය තුල මේක නැවත උගන්වන්න නැති නිසා ඕගොල්ලෝ අනිවාර්යෙන් සටහන දාගත යුතුමයි. එතකොට මේක බලන අනිත් දුවල පුතාලටත් මම කියන්නේ රිවිෂන් අය වේවා, තියරි අය වේවා ඕගොල්ලන්ගේ ප්‍රයෝජනය සඳහා ඕගොල්ලෝ විසින් මේක ගොඩ දාගන්න ඕන. එතකොට මේ කරන වෙලාවෙදි වෙන දේවල් වලට අවධානය යොමු කරන්නේ නැතුව මේ වැඩේ හරියට ඉවර කරලා දාගන්න. හරිද? හරි. එහෙමනම් දැන් මේ අපි මේ කතා කරේ වායු ගෝලයේ තුන සංයුතිය. හරි. එහෙමනම් මේ වායු ගෝලය අපට බොහෝ කර්මාන්ත සඳහා අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය සපයනවා වගේම ඊට පස්සේ මම කතා කරනවා මම පෘථිවි කබල තුල කොහොමද මේ කියන අයගෙන් මොන නැත්තම් පෘථිවි කබල තුල කොහොමද සංයුතිය වෙනස් වෙන්නේ කියන එක. හරිද? හරි.
එතකොට කබල ගත්තාම මේ පෘථුවි කබල කියලා කියන්නේ පෘථුවියේ මතු පිට පෘෂ්ඨයත් අයත් වෙනවා මේ පෘථුවි කබල කියන දෙයට. හරිද? එතකොට මේ පෘථුවි කබල තුල අපි දන්නවා මේ සාගර ජලය අඩංගු වෙලා තියෙන්නේ මේ පෘථුවි කබල. එතකොට මේ පෘථුවි කබලට සාගර ජලයත් අයත් වෙනවා. එතකොට අපි දන්නවා සාගර ජලය කියන්නේ ජලයේ H2O තියෙනවා. එතකොට මේ වායුගෝලයේ තුල සංගීතයේ දෙවෙනියට හිටපු ඔක්සිජන් මොකද වෙන්නේ? මේ පෘථුවි කබල තුල පළවෙනි තැනට එනවා. එතකොට පෘථුවි කබලේ ऑक्सीजन තමයි වැඩිපුරම ප්‍රතිශතයක් ඉන්නේ. එතකොට ඔක්සිජන් තමයි පළමු දැනගන්නේ සාමාන්‍යයෙන් මේක 49.5% වෙනවා ප්‍රතිශතාගේ. එතකොට මේ ප්‍රතිශතාගයන් ඕගොල්ලෝ මතක තියාගන්න අවශ්‍ය නැහැ. අර මේ තියෙන ප්‍රමාණය වෙනස් වෙන්නේ කොච්චර කොච්චරකින්ද කියන දල අදහස ඔයාට ගන්න තමයි මේ මම මේ ප්‍රතිශතාගයන් දැම්මේ. හරිද? එතකොට මේක දෙවෙනියට වැඩි වෙන්නේ සිලිකන්. එතකොට සිලිකන් සාමාන්‍යයෙන් 100ට 25.7% විතර වගේ අඩංගු වෙනවා පෘථුවි කබල තුල. හරි. එතකොට සිලිකන්ට පස්සේ වැඩි වෙනවා ඇලුමිනියම්. ඇලුමිනියම්ට පස්සේ යකඩ ඉන්නවා. එතකොට ඇලුමිනියම් ගත්තොත් ප්‍රතිශතයක් විදියට 7.5% විතර වගේ වෙනවා ප්‍රතිශතාගේ. ඒ වගේම යකඩ ගත්තොත් ප්‍රතිශතාගේ 4.7% විතර වගේ වෙනවා ආසන්නව. එතකොට ඕගොල්ලන්ට පේනවා ඇති මේකෙදි ඔක්සිජන් සිලිකන්ට වඩා සෑහෙන වැඩි. හරිද? ඒ වගේම තමයි ඕගොල්ලෝ දැන් අපි ගමුකෝ උදාහරණයක් අහපසරේ වායුගෝලීය සංයුතිය. දැන් වායුගෝලීය සංයුතිය වැඩි වෙන ආකාරයට පෙළගස්වන්න කියලා MCQ එක වායු වර්ග පහක් දුන්නා. ප්‍රධානම වායු වර්ග හතර මේගොල්ලෝ. අනිවාර්යෙන් ප්‍රශ්නය තුල මේගොල්ලෝ ඉන්නවා. එහෙමනම් ඊළඟට වැටෙන කෙනා මේ පස්වෙනිය විදිහට තෝරගන්න. පැහැදිලිද? එතකොට පෘථුවි කබල තුලත් එහෙමයි. පෘථුවි කබල තුල ප්‍රධානම හතර දෙනා මේ දහතර දෙනා. තව කෙනෙක් යෙදෙනව නම් යෙදෙන්නේ මේන් පසුව. පැහැදිලි නේද? මොකද නැත්තම් මේ තියෙන සියලුම මූලද්‍රව්‍ය ටික පිළිවෙලට මතක තියාගන්න එක අපහසු දෙයක්. එතකොට අපි මේ ප්‍රධානම කරුණු ටික ඔළුවේ තියාගත්තොත් ඒක පාවිච්චි කරලා අපට උත්තරේ ගලප ගන්න පුළුවන්. පැහැදිලි නේද? හරි. එහෙමනම් මෙතනින් පස්සේ අපි කතා කරනවා මුළු පෘථුවියේ සංයුතිය කොහොමද ගොඩනැගෙන්නේ කියලා. මුළු පෘථුවියේම කොහොමද සංයුතිය ගොඩනැගෙන්නේ කියලා. හරි. පෘථුවිය සැලකුවාම අපි දන්නවා පෘථුවිය ගෝලාකාර වස්තුවක්නේ. හරි. එතකොට මේ පෘථුවියේ මධ්‍ය ප්‍රදේශය අපි හඳුන්වනවා පෘථුවි හරය කියලා. එතකොට මේ පෘථුවි හරය තුල තියෙන්නේ විලීන පාෂාණ. විලීන පාෂාණ එහෙම නැත්නම් ඕගොල්ලන්ට සමීප වචන තමයි ලෝදිය. ඒ කියන්නේ ගිනි කඳු විදාරණයේදී අපි දන්නවා ලෝදිය මතු පිටට එනවා. එතකොට පෘථුවි හරයේ ඉඳන් හටගන්න විවරයක් තුලින් පෘථුවියේ මතු පිටට මේ විලීන පාෂාණේ පැමිණෙනවා. එතකොට මේ පෘථුවි හරය තුල තියෙන විලීන පාෂාණේ ඉහළ ප්‍රතිශතයකින් යකඩ අඩංගු වෙනවා. එතකොට අපි සමස්ත පෘථුවියේම සංහිතිය ගැන සලකනකොට මේ යකඩ මොකද වෙන්නේ? පළවෙනි තැනට එනවා. එතකොට පෘථුවි කබලේ හතරවෙනි යට හිටපු යකඩ මොකද වෙන්නේ? සමස්ත පෘථුවියේ සංහිතිය ගන්නකොට පළවෙනි තැනට එනවා. එතකොට සාමාන්‍යයෙන් මේක 136.9. ඒ කියන්නේ 137ක විතර වගේ ආසන්න අගයක් ගන්නවා. පැහැදිලිද? හරි. ඊට පස්සේ මේකේ දෙවැනි යට ඉන්නේ ඔක්සිජන්. එතකොට ඔක්සිජන් පෘථුවි කබල තුල එකට හිටියා. මොකද උනේ මේකේ දෙකට ආවා. එතකොට මෙයාගේ සාමාන්‍ය ප්‍රතිශත සංයුතියගේ 29.3% වෙනවා. ඒ කියන්නේ ආසන්නව 29%ක් විතර වෙනවා. හරි. ඊට පස්සේ මේකේ ඊළඟට ගොඩනැගෙන්නේ සිලිකන් සහ මැග්නීසියම් කියන මූලද්‍රව්‍ය දෙක. පැහැදිලිද? එතකොට මේකේ සිලිකන් ගත්තොත් 15%ක් විතර වගේ ආසන්න අගයක් තියෙනවා. ඒ කියන්නේ 14.9%ක් ඒකට 115% විතර ආසන්න අගයක්. ඒ වගේම මැග්නීසියම් 107.4%ක් අපි 107ක විතර වගේ ආසන්න අගයක් දක්වලා තියෙනවා. දැන් පැහැදිලි නේද? එතකොට මේ කියන කර්ම තුනේ වැදගත්ම පොයින්ට් එක තමයි ළමයි මේකේ ප්‍රධානම අපි කතා කරා වායු ගෝලය තුල සංහිතිය, කබල තුල සංහිතිය, පෘථුවිය තුල සංහිතිය. එතකොට 2009 අවුරුද්දේ MCQ එක යොමු වුණේ මෙන්න මේ වායු ගෝලීය සංහිතිය තුළට. පැහැදිලි නේද? හැබැයි තවමත් විභාග ප්‍රශ්නයක් යොමු වෙලා නැහැ කබලේ සංහිතිය සහ පෘථුවියේ සංහිතිය කියන අවස්ථා දෙකට. ඒ හින්දා ඕගොල්ලෝ මේ දෙක ගැන වැඩි අවධානයක් යොමු කරන්න. පැහැදිලි නේද? හරි. එහෙමනම් අපි පළවෙනිම සටහන දාගෙන ඉමු. හරි. එහෙමනම් ලියා ගන්න පටන් ගන්න. මාතෘකාව දාගන්න. 14 කර්මාන්ත රසායනය
මේකට ඔයගොල්ලෝ පොතක් පාවිච්චි කරන්න නැතුව කොළ ටිකක් පාවිච්චි කරනවා නම් මගේ ඉල්ලීම තමයි ඒ ටික ස්ටේපර් කරලාම වැඩේ පටන් ගන්න. මොකද මේ සටහන ගොඩනගලා ඉවර වෙනකොට ඒ සියල්ල ඔයා ගාව තියෙන්න ඕනේ. නැත්තම් ඒ වතර පිළිවෙලක් නැත්තම් ඔයාලට පාඩම් කරන්න හිතෙන්නේ නැහැ. ඒ හින්දා වැඩ හරියට පිළිවෙලට කරන්න. පැහැදිලි නේද? හරි. එහෙනම් 14 කර්මාන්ත රසායන. හරි. ඊට පස්සේ අපි සටහන දාගන්න පටන් ගමු. මිනිසාගේ දියුණුවත් සමගම මිනිසාගේ අවශ්‍යතා සංකීර්ණත්වයට පත්වන්නට පටන් ගැනුණු අතර මිනිසා දියුණුවීමත් සමගම ඔවුන්ගේ අවශ්‍යතා සංකීර්ණත්වයට පත්වන්නට පටන් ගැනුණු අතර මේ නිසා තමාගේ අවශ්‍යතාවයට සරිලන පරිදි නිෂ්පාදන කටයුතු මහා පරිමාණයෙන් සිදු කරන්නට පෙළඹුණි. මහා පරිමාණයෙන් නිෂ්පාදන කටයුතු සිදු කරන්නට පෙළඹුණි. මේ අනුව පිළිවෙල ලියාගන්න. මේ අනුව පළවන කාර්මික විප්ලවය 1750 1850 අතර සිදු වූ 1870 1914 අතර කාලය තුල දෙවන කාර්මික විප්ලවය සිදු වුණි. එතකොට කොහේ හෝ MCQ පොයින්ට් එකකට වැදගත් වෙයි කියන විතර තමයි මේ කාලවකවානු දෙක දුන්නේ. හරි. එහෙමනම් ඡේදය වෙන් කරලා ආපහු ලියන්න පටන් ගන්න. ලෝකයේ සිදු කරන සියලු කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගනු ලබන්නේ ස්වභාවික පරිසරේනි. මේ නිසා ස්වභාවික පරිසරයේ තුල සංයුතිය දැන ගැනීම වඩා ප්‍රයෝජනවත් වේ. හරි. එතකොට ඒ සටහනින් පස්සේ අපි මේක පෙළගස්සනවා. අනිත් එක තමයි මම ළමයින්ට කියන්න ඕනේ, මේක අපි අඩු කාලයක් තුල ඉතාමත්ම ඵලදායී විදිහට කරන්න අවශ්‍ය නිසා මේ සටහන තුල ඔයාලට ලියන්න දෙන්නේ ලිවිය යුතු කරුණු පමණමයි. ඒ නිසා ඒ ටික හොඳට සටහන් කරගෙන ආපහු නැවත බලන්න. පැහැදිලිද? හරි. එහෙමනම් අපි ලිව්වා සංයුතිය ගැන දැන ගැනීම වැදගත් වෙනවා කියලා. එහෙමනම් මුලින්ම ලියාගන්න වායු ගෝලය තුල සංයුතිය. වැඩි දෙයක් අවශ්‍ය නැහැ. මේ මූලද්‍රව්‍ය හතර, එහෙම නැත්නම් මේ වායු හතර
වායුගෝලය තුල වැඩි වෙන්නේ කොයි පිළිවෙලටද කියලා ලියලා තියාගන්න. නයිට්‍රජන් තමයි ඉහළ ප්‍රතිශතයේදී අවශ්‍ය තියෙන්නේ. ඔක්සිජන් ඊළඟට ආගන් ඊළඟට කාබන් ඩයොක්සයිඩ් ඊළඟට. පැහැදිලිද? එතකොට ඊට පස්සේ මේ ප්‍රතිශතාගයන් නම් දක්වා ගැනීම අත්‍යවශ්‍ය නැහැ. මේක මේ ඕගොල්ලන්ට අර ප්‍රමාණාත්මක අදහසක් දැන ගැනීම සඳහා පමණයි මම මේ ලියුවේ. ඔයාලා මේ පිළිබඳව ප්‍රතිශතාගයන් පාඩම් කරගන්න අවශ්‍ය නැහැ. නමුත් ඉතින් පොඩ්ඩක් ලියලා තියාගන්න. එතකොට ඔයාලට පාඩම් කරගනින්දී මේ අතර තියෙන වෙනස්කම් මත ඔළුවට යන ප්‍රමාණය වැඩි වෙනවා. පැහැදිලිද? හරි. එහෙනම් ඊළඟට ලියාගන්න කබොලෙහි සංයුතිය. හරි. කබොලෙහි සංයුතිය. ලියාගන්න ඔක්සිජන් වැඩිම එතකොට මෙතන නිකමට ඔයාලා පැන්සලෙන් හෝ නැත්නම් ඔයාගේ සටහන ඔයාගෙන ඔය සටහන බලන්නේ ඔයා විතරයි. එතකොට ඔය සටහන හදාගන්න ඕනි ඔයාට ෆැමිලිය විදියට. එහෙම නැත්නම් ඔයාට හොඳට පාඩම් කරගන්න පුළුවන් විදියට. එතකොට මෙතන ඔක්සිජන් පළමු තැනට එන්න හේතුව මම පැහැදිලි කරලා දුන්නා. ඒ තමයි කබල තුල සාගර ජලය අයත් වෙනවා. කබලට සාගර ජලය අයත් වෙනවා. සාගර ජලය අයත් වෙන හින්දා තමයි මෙතන ඔක්සිජන් පළවෙනි තැනට එන්නේ. පැහැදිලිද? ඒකත් වරහන් ඇතුළේ නිකමට ලියලා තියාගන්න. සාගර ජලයේ කබල තුළට අයත් වේ. එම නිසා ඔක්සිජන් ඉහළ ප්‍රතිශතයක් පවතී කියලා ලියාගන්න. හරිද? හරි. ඔක්සිජන් වැඩි, ඊට පස්සේ සිලිකන්, ඊට පස්සේ ඇල්මීනියම්, ඊට පස්සේ යකඩ. හරිනේ? හරි. ඊට පස්සේ ලියාගන්න සමස්ත පෘථුවියේ සංයුතිය. සමස්ත පෘථුවියේ සංයුතිය. ලියාගන්න වැඩිම ප්‍රතිශතයකින් යකඩ ඉන්නේ. ඇයි යකඩ වැඩිපුර ප්‍රතිශතයකින් ඉන්නේ? මම කලින් පැහැදිලි කළා. ඒ තමයි පෘථුවි හරය විලීන පාෂාණයකින් යුක්තයි, විලීන පාෂාණයෙන් යුක්තයි, ඒ තුල යකඩ ඉහළ ප්‍රතිශතයකින් අයත් වෙනවා. ඒ නිසා සමස්ත පෘථුවියේ සංයුතිය සැලකීමේදී යකඩ ඉහළ ප්‍රතිශතයකින් පවතිනවා. එහෙනම් යකඩ පළවෙනි තැනට ආවා, දෙවැනි තැනට ඔක්සිජන් ආවා සාගර ජලයේ බලපෑම නිසා. මෙතන පළමු තැනට හිටිය කබල තුල දැන් දෙවැනි තැනට ආවා. ඊට පස්සේ මේක තුල ඉඳපු සිලිකන් තුන්වෙනි තැනට ආවා. මේ විලීන පාෂාණය සහ අනිකුත් සංඝටකවල එකතුවත් එක්ක මැග්නීසියම් හතරවෙනි තැනට එනවා. එහෙමනම් ඔයාලා මේ තුන හොඳට පාඩම් තියෙන්න ඕනි පිළිවෙල. හරිද? සමහර විට මේ අවුරුද්දේ එක MCQ එකක් මේ කියන පොයින්ට් එකක් තුලින් ගොඩනගන්න පුළුවන්. එහෙම වුණොත් ඔයාගේ වෙලාව. හරිද? හරි. එහෙමනම් මේ කියන එක අධ්‍යයනය කරාට පස්සේ, ඒ කියන්නේ දැන් අපි දන්නවා අපි යම්කිසි කර්මාන්තයකට අවශ්‍ය වෙන සම්පත් සොයාගන්නේ කොහෙන්ද කියන සරල අදහසක් දැන් අපි ගාව තියෙනවා. හරි. දැන් එහෙමනම් අපි යමු කොහොමද කර්මාන්තයක් ආරම්භ කරන්නේ? නැත්නම් කර්මාන්තයක් ආරම්භ කරද්දී අපි දැනගෙන සිටිය යුතු කරුණ, නැත්නම් අපි සපුර ගන්න ඕනි අවශ්‍යතා, මෙන්න මේ කියන කරුණු ටික තමයි ඊළඟට කතා කරන්නේ. හරි. සරලයි, මතක තියාගන්න ලේසි. ඒ වගේම තමයි කර්මාන්ත ප්‍රශ්නයක රචනා ප්‍රශ්නයක ප්‍රශ්නයේ ආරම්භයක් විදිහට අමු කොටසක් මේ කියන තැනින් යොමු වෙන්න පුළුවන්. එතකොට මේක මතක තියාගන්න එක මම ආයෙත් කියනවා. හරි. සරලයි කියලා. හරි. එහෙමනම් බලමු අපි කර්මාන්තයක් ආරම්භ කරනවා නම් මොනවද තියෙන්න ඕනි කරුණු. දැන් අපිට මොකක් හරි බිස්නස් එකක් ආරම්භ කරන්න හදනවා නම් අපි මොකක්ද ඉස්සෙල්ලාම හිතන්නේ? ඒකෙන් පටන් ගමුකෝ. දැන් අපිට මොකක් හරි ව්‍යාපාරයක් නැත්තම් සුළු පරිමාණ කර්මාන්තයක් ආරම්භ කරනවා නම් අපි ගාව කැපිටල් එකක්, එහෙම නැත්තම් ප්‍රාග්ධනයක් තියෙනවා නේද? එහෙමනම් මේ කර්මාන්තයක් ආරම්භ කරන්නත් අවශ්‍ය වෙන මූලිකම කරුණ තමයි ප්‍රාග්ධනය. එතකොට පළවෙනිම කරුණ ප්‍රාග්ධනය. හරි. එතකොට අපි දන්නවා මහා පරිමාණ කර්මාන්තයක් නම් ඒ සඳහා ඉතා විශාල ප්‍රාග්ධනයක් අවශ්‍යයි. හරි. එතකොට මේ ප්‍රාග්ධනය අපි සපුරගත්තට පස්සේ කර්මාන්තයක් ආරම්භ කරන්න ඊළඟට අපි කරන්න ඕනි දේ තමයි දැන් කර්මාන්තය ආරම්භ කරන්න අවශ්‍ය වෙන මූලික වියදම, එහෙම නැත්නම් අවශ්‍ය මුදල අපි සතුව තියෙනවා නම් ඊළඟට මේ කර්මාන්තය කොහේද ආරම්භ කරන්න, එහෙම නැත්නම් ආරම්භ කරන්න සුදුසු ප්‍රදේශයක් තෝරගන්න ඕනේ. ඇයි සුදුසු ප්‍රදේශයක් කියන්නේ? දැන් නිකමට හිතන්න අපිට අවශ්‍ය වෙනවා නිමියඳුන් කර්මාන්ත ශාලාවක් ආරම්භ කරන්න. එතකොට මේ නිමියඳුන් කර්මාන්ත ශාලාවක් ආරම්භ කරනවා නම් අපි ගිහිල්ලා ජනඝනත්වය අඩු, එහෙමත් නැත්නම් ජන ශූන්‍ය ප්‍රදේශයක ආරම්භ කළා හරිනවද? නෑ. අපි දන්නවා උදාහරණයක් විදිහට ගොඩක් ගම්වල ගාමන් තියෙනවා. එතකොට ගාමන්ට වලට විශාල ශ්‍රම බලකායක් අවශ්‍යයි. එතකොට අපි ආරම්භ කරන කර්මාන්තයට අවශ්‍ය වෙන අනිකුත් සාධක සපයා ගැනීමේ පහසු ස්ථානයේ කොහොමද මේ කර්මාන්තය ආරම්භ කරන්නේ? පැහැදිලිද? හරි. එහෙමනම් දෙවැනි කර්ම තමයි ආරම්භ කිරීමට සුදුසු ප්‍රදේශයක්. සුදුසු ප්‍රදේශයක් තෝරගන්න ඕනේ. හරි.
සුදුසු ප්‍රදේශයකට තෝරගත්තායින් පසුව අපි මොකද්ද කරන්න ඕනේ මේ කර්මාන්තයට අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය සපය ගන්න ඕනේ. එතකොට දැන් අපි උදාහරණයක් විදිහට ගමු ලුණු කර්මාන්තයක් හදන්න අපි ලුණු කර්මාන්ත ශාලාවක් හදනවා කියලා. දැන් කර්මාන්ත ශාලාවක් කියන්නේ අපි පරණ සිලබස් එකේ නම් මේ ලුණු නිස්සාරණේ තිබ්බා. හැබැයි අපි අලුත් සිලබස් එකෙන් මේ ලුණු නිස්සාරණේ කර්මාන්ත පාඩමින් අයින් කරලා තියෙනවා. එතකොට අපි උදාහරණයක් විදිහට ගත්තේ මෙතනදී පැහැදිලි කරන්න ලේසි හින්දා. එතකොට දැන් අමුද්‍රව්‍ය විදිහට ලුණු නිෂ්පාදනයට අවශ්‍ය වෙන මොනවද? හරදී. එතකොට අපි ලුණු නිෂ්පාදනය කරන තැන ආරම්භ කරනවා නම් අපි ඒක සාගරයේ ආසන්නේ එහෙම නැත්නම් මුහුදු සීමාව ආසන්නේ සුදුසු ප්‍රදේශයක් තෝරගන්න ඕනේ. නැත්නම් අපි රට අභ්‍යන්තරයේ දැනක ලුණු කර්මාන්ත ශාලාවක් ආරම්භ කරලා හරිනම් ඒක ප්‍රායෝගික නැහැ නේද? අන්න ඒ වගේ තමන් ආරම්භ කරන කර්මාන්තයේ පහසුවෙන් අමුද්‍රව්‍ය සපය ගන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙනම් තුන්වෙනි කාරණේ තමයි අමුද්‍රව්‍ය සපයීම. තුන අමුද්‍රව්‍ය සැපේම. හරි එහෙනම් දැන් අපි අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය ටිකක් සපේ ගත්තා. එහෙමනම් අමුද්‍රව්‍ය සපේ ගත්තායින් පස්සේ මොකද වෙන්නේ? මේ කර්මාන්ත ශාලාවේ අවශ්‍ය වෙන ශ්‍රම බලකාය අපි සපේ ගන්න ඕනේ. නැත්නම් ශ්‍රමයේ සපේ ගන්න ඕනේ. එතකොට මේ ශ්‍රමයේ සපේ ගැනීම අපි හතරවෙනි කාරණේ විදිහට තියෙනවා. එතකොට මේවා හරි සරල කර්ම උටාගාල ඔළුවේ තියාගන්න පුළුවන්. ඒ වගේම තමයි ලකුණු තියෙන තැන් සරලයි ලකුණු තියෙනවා. කොයි වෙලාවක හෝ ප්‍රශ්න වලට යොමු වෙන්න පුළුවන් තැන්. හරිද? හරි. ඊට පස්සේ අපි කතා කරනවා පස්වෙනි තැන තමයි දැන් අමුද්‍රව්‍යයක් තියෙනවා, සුදුසු ප්‍රදේශයක් තියෙනවා, ප්‍රාග්ධනය තියෙනවා, ශ්‍රමය තියෙනවා. හැබැයි මේ කර්මාන්තයට අවශ්‍ය තාක්ෂණය අපි ගාව නැත්තම් මේ කර්මාන්තය අපිට කරන්න බෑ. එහෙනම් පස්වෙනි කාරණේ තමයි තාක්ෂණය. එහෙනම් අපි ආරම්භ කරන කර්මාන්තයට අදාළව ලෝකයේ දැනට පවතින දියුණුම තාක්ෂණය අපි මේකට ගන්න ඕනේ. ඇයි අපි දියුණුම තාක්ෂණය මේකට ගන්නෙ? දැන් ලෝකයේ විවිධ කර්මාන්ත සඳහා අතීතයේ භාවිතා කරන ක්‍රම තියෙනවා. එතකොට වර්තමානයේ භාවිතා කරන ක්‍රම තියෙනවා. මේවා අතර වෙනස මොකක්ද? අතීතයේ තිබුණේ නැහැ එක්ක පරිසර දූෂණය අතින් ඉහළයි. එහෙමත් නැත්නම් මොකක්ද වෙන්නේ? ඵලදායිතාවය අතින් අඩුයි. ඒ කියන්නේ එක්ක ලැබෙන ඵලයේ සංසුද්ධතාවය අතින් අඩුයි. එතකොට ලෝකයේ දියුණුවත් එක්ක විවිධ කර්මාන්ත සඳහා ඒ යොදා ගන්නා වූ තාක්ෂණය කාලෙන් කාලයට දියුණු වෙනවා. හරිද? එහෙමනම් අපි මේ අදාළ කර්මාන්තයට ඒ කාලය තුළ තියෙන දියුණුම තාක්ෂණය සපයා ගැනීම තුළින් අඩු වියදමකින් වැඩි නිෂ්පාදනයක් කරලා පරිසර හිතකාමී විදියට වැඩි ලාභයක් උපය ගන්න පුළුවන්. පැහැදිලි නේද? හරි. ඊට පස්සේ තමයි අපි කතා කරනවා වැදගත් කාරණා දෙකක්. ඒ තමයි නිෂ්පාදන ක්‍රියාවලියේ සුරක්ෂිතතාවය. නිෂ්පාදන ක්‍රියාවලියේ සුරක්ෂිතතාවය. මොකක්ද මේ නිෂ්පාදන ක්‍රියාවලියේ සුරක්ෂිතතාවය කියන්නේ? දැන් අපි කර්මාන්ත ශාලාවක් ආරම්භ කරලා, එහෙම නැත්නම් කර්මාන්තයක් ආරම්භ කරලා ඒකේ සිද්ධ කරන නිෂ්පාදන ක්‍රියාවලිය ආරක්ෂිත නැත්තම් ඒ මැෂින් වල වැඩ කරන මිනිස්සුන්ට හැමතිස්සෙම ඩැමේජ් වෙනවා නම් එහෙමත් නැත්නම් අපි කියනවා සමහර අවස්ථාවල අපි දැන් ලෝක ඉතිහාසය ගැන බැලුවොත් අතීතයේ තියෙනවා අවස්ථා කීපයක් මේ නිෂ්පාදන ක්‍රියාවලියේ සුරක්ෂිතතාවයේ පවතිච්ච අඩුපාඩුකම් හින්දා ඉතා විශාල මිනිස් ජීවිත හානි සිදු වෙච්ච අවස්ථා. දැන් උදාහරණයක් විදිහට ගන්නවා නම් ජර්මනියේ ඔප්පාව වල සිද්ධ වෙච්ච පිපිරීම. දැන් මේ ඔප්පාව වල සිද්ධ වෙච්ච පිපිරීමට හේතු වුණේ ammonium nitrate, ammonium sulfate කියන රසායනික සංඝටක දෙක ටොන් 4500ක් විතර එක තැනක ගබඩා කරගෙන ඒගොල්ලන්ගේ නිෂ්පාදන කටයුතු කරපු එක. එතකොට අපි දන්නවා දැන් පසුගිය කාලේ මේ ammonium nitrate දිගින් දිගටම ප්‍රවෘත්ති වල දක්නට ලැබුණා. කොහොමද දැක්කේ? දැන් ඔයාල දන්නවා සහරාන්ගේ සිදුවීමත් එක්ක ඒගොල්ලන්ගේ බෝම්බ නිෂ්පාදනය කරපු තැන් පොලිසියෙන් හොයාගන්නකොට අපි දැක්කා ammonium nitrate බැරල් ගණන් හොයාගන්න. එතකොට අපි දන්නවා මේ ammonium nitrate කියලා කියන්නේ පුපුරණ ද්‍රව්‍යයේ හදන්න යොදා ගන්න ප්‍රධාන අමුද්‍රව්‍යයක්. එතකොට ඒ වගේ පිපුරුම් ද්‍රව්‍ය, එහෙම නැත්නම් ගිනි ගන්නා ද්‍රව්‍ය,
ඒ වගේ දේවල් මේ නිෂ්පාදන ක්‍රියාවලියට යොදා ගන්නවා නම් ආරක්ෂිත විදියට ඒව ක්‍රමානුකූලව කරන්න ඕනේ. නැත්තම් දැන් ඔය ඔප්පාව සිදුවීමේ මිනිස්සු 500ක් 600ක් අතර ගානක් මැරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි. දැන් චර්නොබිල් බලාගාරයේ පිපිරීම ගත්තොත් දැන් චර්නොබිල් ඛේදවාචක ගත්තොත් සිද්ධ වෙන්නේ යුක්‍රේනයේ. එතකොට මේ චර්නොබිල් ඛේදවාචකයේ හින්දා මිනිස්සු 8000ක් විතර එක දවසක් තුල මැරෙනවා. ඒ විතරක් නෙමෙයි හොඳම උදාහරණයක් තියෙනවා අපේ අසල් වැසි ඉන්දියාවේ. ඒ තමයි බෝපාල් වල තිබිච්ච වායු ආශ්‍රිත කර්මාන්ත ශාලාවක්. ඒකට ඒක යුනියන් කාබයිට් ලිමිටඩ් කියන ඉන්දියන් ආයතනය තිබිච්ච පෙස්ටිසයිඩ් ප්ලාන්ට් එකක්. පෙස්ටිසයිඩ් ප්ලාන්ට් එකක්. එතකොට ඒ කියන කර්මාන්ත ශාලාවේ තිබුණු වායු ගබඩා කුටීරයක වෙච්ච පිපිරීමක් හින්දා මොකද වුනේ මෙතිල් අයිසෝසයනයිඩ් කියන සංඝටකයේ වායු ගෝලයට මිශ්‍ර වුණා. මේ නිසා ඒ ප්‍රදේශය තුල ලොකු විනාශයක් වුණා. මිනිස්සු 3500කට වඩා මැරුණා. ඒ විතරක් නෙමෙයි ඒකේ පසුකාලීන බලපෑම් වලිනුත් ඒගොල්ලෝ පෙළෙන්න ගත්තා. ඒ කියන්නේ උපදින ළමයින්ගේ විවිධ ආබාධ සහිත ළමයින් ඉපදෙන්න ගත්තා. මේ වගේ සමාජය තුල ලොකු ගැටලුවක් මතු කරපු දෙයක් බවට පත් වුණා. ඉතින් අපි මේ නිෂ්පාදන ක්‍රියාවලියේ සුරක්ෂිතතාවය ගැන අනිවාර්යයෙන්ම මොකක් කරන්න ඕනිද අවධානයෙන් ඉන්න ඕනේ. ඒ වගේම තමයි අපි දන්නවා ඕනම කර්මාන්තයක අපද්‍රව්‍ය ඇති වෙනවා. ඒ කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලියේදී අපද්‍රව්‍ය ඇති වෙනවා. එතකොට මේ ඇතිවන අපද්‍රව්‍ය කලමනාකරණයකින් යුක්තව බැහැර කරන්න ක්‍රමවේදයක් මේ කර්මාන්තය තුළ සැලසුම් කරන්න ඕනේ. එතකොට තමයි අපිට පරිසර හිතකාමී විදිහට මේ කර්මාන්තය කරගෙන යන්න පුළුවන්. එහෙමනම් ඊළඟ කර්ම විදිහට අපි දාන්නා 7 අපද්‍රව්‍ය කලමනාකරණය. එතකොට මේකේ විශාල කර්ම ගණනක් තියෙනවා. නමුත් අපිට ප්‍රධාන වශයෙන් හතරක් පහක් විතර මතක තියාගත්තා නම් හොඳටම ප්‍රමාණවත්. ඒ නිසා මම අන්තිම කරුණට යන්නම්. ඒ තමයි අදාළ රටේ තියෙන රාජ්‍ය නීති රෙගුලාසි සහ ප්‍රතිපත්ති. රාජ්‍ය නීති රෙගුලාසි සහ ප්‍රතිපත්ති කියන කාරණේ. එතකොට අපි කර්මාන්තයක් ආරම්භ කරනවා නම් අදාළ රටේ නීති රාමුව තුළ ඒගොල්ලන්ගේ නීති රෙගුලාසි වලට අනුකූලව ඒ ප්‍රතිපත්ති වලට ගරු කරමින් තමයි කර්මාන්තයක් කරන්න වෙන්නේ. එහෙනම් මූලිකවම කර්ම 8ක් මම ඔයාලට මෙතන කිව්වා. මේ 8ටත් වැඩිය කර්ම තියෙනවා. හැබැයි අපිට මේ තුලින් කර්ම 5ක් උපරිමයෙන් මතක තියාගත්තොත් ඔයාලට ඇති. පැහැදිලි නේද? හරි. එහෙමනම් අපි මේ කියන දේ පිළිබඳවත් පුංචි සටහනක් දාගෙන ඉමු. හරි. එහෙමනම් ලියන්න පටන් ගන්න. මුලින්ම ඡේදයක් වශයෙන් ආරම්භ කරලා පස්සේ පොයින්ට් වශයෙන් ලියමු. ලියා ගන්න. කර්මාන්තයක් ආරම්භ කිරීමේදී සැලකිය යුතු කරුණු රාශියක් තිබේ. කර්මාන්තයක් ආරම්භ කිරීමේදී සැලකිය යුතු කරුණු රාශියක් තිබේ. එහෙම කියලා අපි මේ ටික බෙලගස්සවමු. මේකෙන් පහක් ඔයා මතක තියාගන්න. ඒක හොඳටම ප්‍රමාණවත්. ඒ අතර අනිවාර්යෙන් මේ මූලික කරුණු ටික. එකක් මෙන්න මේ අපද්‍රව්‍ය කලමනාකරණය, ඒ වගේම නිෂ්පාදන ක්‍රියාවලියේ සුරක්ෂිතතාවය, ප්‍රාග්ධනය, අමුද්‍රව්‍ය සැපයීම, ශ්‍රමයේ තාක්ෂණය කියන කරුණු ගොඩක් වැදගත්. ඒකින්ද ඔයා කැමති පහක් මේක තුළින් මතක තියාගන්න. මේ අපද්‍රව්‍ය කලමනාකරණය කියන එකත් ඒ තුළට දාගන්න. මොකද මේක ගොඩක් වැදගත්. හරිද? හරි. එහෙමනම් පළවෙනි පොයින්ට් එක එක කියලා දාන්න. අවශ්‍ය ප්‍රාග්ධනය සපයා ගැනීම. එක. අවශ්‍ය ප්‍රාග්ධනය සපයා ගැනීම. දෙක. කර්මාන්ත ස්ථාපනය කරන ප්‍රදේශය. ඒ කියන්නේ සැලකිය යුතුමත් කර්ම සැලකිය යුතු කර්ම තමයි කර්මාන්තයේ ස්ථාපනය කරන ප්‍රදේශය. දෙක. හරි. ඊට පස්සේ තුන. අමුද්‍රව්‍ය සැපයීම. හතර. ශ්‍රමය. පහ. තාක්ෂණය. මේවා කෙටි කරුණු ටක් ගාලා මතක තියාගන්න පුළුවන්.
හය නිෂ්පාදන ක්‍රියාවලියේ සුරක්ෂිතතාවය නිෂ්පාදන ක්‍රියාවලියේ සුරක්ෂිතතාවය හත කියලා දාලා ලියන්න හත අපද්‍රව්‍ය හා අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රමවේද අපද්‍රව්‍ය ගැන සැලකිලිමත් වෙන්න ඕනි අපද්‍රව්‍ය කළමනාකරණය කරන ක්‍රමවේද ගැන සැලකිලිමත් වෙන්න ඕනි එහෙනම් පොයින්ට් එක තමයි හත අපද්‍රව්‍ය කමා අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රමවේද අට රාජ්‍ය නීති රෙගුලාසි සහ ප්‍රතිපත්ති රාජ්‍ය නීති රෙගුලාසි සහ ප්‍රතිපත්ති හරි එහෙමනම් අපි මේ සටහන දාගෙන ඉවර කරා හරි එහෙමනම් ওই ක්‍රමානුකූලව හරියට ලස්සන සටහන දෙලගස්ස ගන්න මොකද මට ඔයාලව පේන්නේ එතකොට පන්තිය තුල අපි මේක කරා නම් ඊට වඩා ටිකක් කාලේ යනවා මොකද අපි අමතර විස්තර ඒ දේවල් කතා කර කර මේ පාඩම ගෙන යනකොට කාලය ටිකක් වැඩියෙන් යනවා නමුත් දැන් මෙතන මම තනි කරම ඔයාලට ඉගැන්වීම විතරයි කරන්නේ එතකොට අඩු කාලයක් තුල වැඩි දෙයක් කරගන්න උත්සාහ කරනවා හරිද හරි එහෙමනම් මෙතනින් පස්සේ දැන් අපි කර්මාන්ත සඳහා අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය කොහෙද තියෙන්නේ? ඒවයි සංයුතිය කොහොමද? එතකොට කර්මාන්තයක් ආරම්භ කරනවා නම් මොනවද සැලකිලිමත් විය යුතු කරුණු? අන්නේ කියන දේවල් ටික දැන් කතා කරමු. දැන් එහෙනම් මොකද්ද කරන්න තියෙන්නේ? දැන් එහෙනම් කරන්න තියෙන්නේ කර්මාන්ත ටික. පැහැදිලිද? හරි. එහෙමනම් කර්මාන්ත කියන කොටස පටන් ගන්න කලින් මම ඔයාලට පැහැදිලි කරලා දෙන්නම් අපේ සිලබස් එක තුල කොහොමද මේ කර්මාන්ත ගොඩනැගිලා තියෙන්නේ කියලා. එතකොට සාමාන්‍යයෙන් අපේ සිලබස් එකේ මුළු කර්මාන්ත ප්‍රධාන වශයෙන් තියෙනවා 14ක් ගැන කතා කරමු. පැහැදිලිද? එතකොට බයක් දැනෙන්න පුළුවන් කොච්චර පාඩම් කරන්න තියෙනවද කියලා. නෑ. මේ හැම කර්මාන්තයක් තුලම නිවැරදි ක්‍රියාපටිපාටියකට ලියාගෙන හරියට පාඩම් කරන ක්‍රමවේදයක් හදාගත්තොත් හරිම ලේසියෙන් ඔයාලට මේක ගොඩ දා ගන්න පුළුවන්. හරි. ඒ විශ්වාසය තියාගන්න. මම හැම කර්මාන්තයක් තුලම තියෙන වැදගත් තැන් වැදගත් විදියට පැහැදිලි කරලා දෙන්නම් ඔයාලට. ඒ කියන්නේ විභාගෙට අහන්න තැන් ටික. ඒ කියන්නේ විභාගේ ප්‍රශ්න කරොත් කර්මාන්තයක කොයි තැනකටද ප්‍රශ්න යොමු වෙන්න පුළුවන් කියන එක මම ඔයාලට හොඳට පැහැදිලි කරලා දෙන්නම්. හරි. එතකොට මේ මුළු කර්මාන්ත 14න් ශාක නිෂ්පාදන ආශ්‍රිත ශාක නිෂ්පාදන ආශ්‍රිත කර්මාන්ත පහක් තියෙනවා. පැහැදිලිද? ඒ වගේම තමයි අනිකුත් ප්‍රධාන කර්මාන්ත අනිකුත් ප්‍රධාන කර්මාන්ත 9ක් තියෙනවා. එතකොට මේ මුළු එකතුම තමයි 14ක් වශයෙන් තියෙන්නේ. පැහැදිලිද? හරි. එහෙනම් මම පළවෙනි කර්මාන්තය ඔයගොල්ලන්ට කතා කරන්න පටන් ගන්නවා. ඒ තමයි මැග්නීසියම් නිස්සාරණය. පළවෙනිම කොටස පළවෙනිම කර්මාන්තය මැග්නීසියම් නිස්සාරණය. එතකොට මේ මැග්නීසියම් නිස්සාරණය කරන්න අපි භාවිතා කරන්නේ ඩව් ප්‍රොසෙස් එක. එහෙම නැත්නම් ඩව් ක්‍රමය. ඩව් ක්‍රමය. හරි. එහෙමනම් මේ ඩව් ප්‍රොසෙස් එකෙන් කොහොමද මැග්නීසියම් නිස්සාරණය කරන්නේ කියලා අපි බලමු. එතකොට දැන් මැග්නීසියම් නිස්සාරණය කරන්න නම් අපි මූලිකවම බලන්න ඕනි ලාභදායී විදියට කොහොමද පහසුවෙන් මේ නිස්සාරණය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍යයක් හොයාගන්නේ කියන එක. එතකොට අපි දන්නවා සාමාන්‍යයෙන් පෘථිවි කබලේ මැග්නීසියම් ඉහළ ප්‍රතිශතයකින් අඩංගු වෙනවා. පැහැදිලිද? එතකොට පෘථිවි කබලේ මැග්නීසියම් වැඩිපුර අඩංගු වෙනවා නම් අපි පෘථිවි කබලෙන් මොනවද මේකේ මේ නිෂ්පාදනය සඳහා යොදා ගන්න අමුද්‍රව්‍ය? අපිට මේකේ ලේසියෙන්ම සපයාගත හැකි දේ තමයි සාගර ජලය. හේතුව සාගර ජලයේ ඉහළම ප්‍රතිශතයකින් ඉන්නේ සෝඩියම් ධනය. පැහැදිලිද? ඊට පස්සේ ඉන්නේ මැග්නීසියම් අයන. එතකොට මේක මැග්නීසියම් ක්ලෝරයිඩ්, මැග්නීසියම් සල්ෆේට් ඒ විවිධාකාර විදියට ද්‍රාවණගත වෙලා තියෙනවා මුහුදු ජලය තුළ. එතකොට සාමාන්‍යයෙන් මේ මැග්නීසියම් අයන ප්‍රමාණය බර අණු ප්‍රතිශතයක් විදියට ගත්තොත් 0.13ක් විතර වගේ මේ සාගර ජලයේ අඩංගු වෙනවා. පැහැදිලිද? හරි. එහෙනම් මේ සාගර ජලය දැන් අපි දන්නවා
මූලික අමුද්‍රව්‍ය විදියට මේ ඩව් ප්‍රොසෙස් එකට ගන්න කියලා. එතකොට අපි දන්නවා දැන් මම කලින් කිව්වා අපේ කලින් සිලබස් එකේ තිබ්බා ලුණු නිස්සාරණය. එතකොට මේ ලුණු නිස්සාරණය කරනකොට ලියදි කිහිපයක් හරහා සිද්ධ කරන අවක්ෂේප ක්‍රින් කිහිපයක් තුළින් අපි අවසාන තටාකයෙන් ලුණු ගන්නවා. ඒක දැනගැනීම ඔයාලට අවශ්‍ය වෙන්නේ නැහැ. මම නිකන් කිව්වේ. එතකොට මේ ලුණු අවක්ෂේප කරගත්තාම අවසාන තටාකය තුළ උඩුගිය ද්‍රාවණයක් තියෙනවනේ. මේ උඩුගිය ද්‍රාවණය අපි හඳුන්වනවා බිටර්න් ද්‍රාවණය කියලා. මොකක්ද බිටර්න් ද්‍රාවණය කියන්නේ? එතකොට මේ ලුණු මේ මැග්නීසියම් නිස්සාරණය කරන්න ගන්න එක අමුද්‍රව්‍යයක් විදියට මේ බිටර්න් ද්‍රාවණය හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි සාගර ජලය ප්‍රතිආශෘතයට ලක් කළා. ඒ කියන්නේ සාගර ජලය වාෂ්පීකරණයට ලක් කරලා ගන්න සාන්ද්‍ර ලුණු ද්‍රාවණය අපි හඳුන්වනවා බ්‍රයින් ද්‍රාවණයක් කියලා. එතකොට මේ බ්‍රයින් කියන ද්‍රාවණයෙන් අපිට පුළුවන් මැග්නීසියම් නිස්සාරණය සඳහා යොදා ගන්න. මොකක්ද අපි දැන් මැග්නීසියම් නිස්සාරණය සඳහා යොදා ගන්නේ? එක්ක බිටර්න් ද්‍රාවණය, එක්ක බ්‍රයින් ද්‍රාවණය. හරි. එහෙනම් අපි බලමු පළවෙනි ස්ටෙප් එකෙන් මොකද්ද වෙන්නේ කියලා. එතකොට මම කිව්වා පළවෙනි ස්ටෙප් එකෙන් අපි බාෂ්මික ද්‍රාවණයක් සකසා ගැනීමට අවශ්‍ය වෙන කැල්සියම් ඔක්සයිඩ් නිෂ්පාදනය කරනවා කියලා. එතකොට අපි කැල්සියම් ඔක්සයිඩ් හදාගන්න ස්වභාවයේ තියෙන අමුද්‍රව්‍ය විදියට අපි භාවිතා කරන්න මොනවද? සාමාන්‍යයෙන් අපිට ඒක ගොඩක් සමීපයි. ඒ කියන්නේ අපි දන්නවා කැල්සියම් ඔක්සයිඩ් ගන්න ඕන නම් අපිට සරලව පහසුවෙන් සපය ගන්න ඕන දේ තමයි හුණු ගල්. හරි. එතකොට හුණු ගල් වල මොනවද තියෙන්නේ? හුණු ගල් වල තියෙනවා කැල්සියම් කාබනේට්. හරි. කැල්සියම් කාබනේට් අපි තාප වියෝජනයට ලක් කරනවා. තාප වියෝජනයට ලක් කරාම කැල්සියම් ඔක්සයිඩ් ගණත් එක්ක කාබන් ඩයොක්සයිඩ් වායුව ලැබෙනවා. ඊට පස්සේ අපිට තවත් ප්‍රභවයක් තියෙනවා කැල්සියම් ඔක්සයිඩ් ගන්න පුළුවන්. ඒ තමයි ඩොලමයිට්. ඩොලමයිට් වල අඩංගු වෙනවා කැල්සියම් කාබනේට් එක්ක මැග්නීසියම් කාබනේට්. එතකොට මේ කැල්සියම් කාබනේට් එක්ක මැග්නීසියම් කාබනේට් තියෙන ඩොලමයිට් අපි තාප වියෝජනයට ලක් කරොත් කැල්සියම් ඔක්සයිඩ් එක්ක මැග්නීසියම් ඔක්සයිඩ් ලැබෙනවා. ඒ එක්කම කාබන් ඩයොක්සයිඩ් වායුව පිට වෙනවා. එතකොට මේ ප්‍රතික්‍රියාව තුරිත වෙන්න මෙතන කාබන් දෙකක් තියෙනවා. ඒ හින්දා අපි කාබන් ඩයොක්සයිඩ් දෙකක් ගන්නවා. ඔක්සිජන් 6යි මේ ප්‍රති ඔක්සිජන් 6යි ප්‍රතික්‍රියාව තුරිතයි. හරි. දැන් එතකොට ඔයාට පේනවා මේ ප්‍රතික්‍රියා දෙකම ප්‍රත්‍යාවර්තයි. එතකොට ලැබෙන කැල්සියම් ඔක්සයිඩ් ප්‍රමාණය වැඩි කර ගන්න නම් අපිට මෙතන පුළුවන් භෞතික රසායනික මූලධර්මයක් යොදන්න. ඒ තමයි ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාවක තියෙන ප්‍රතික්‍රියක සංඝටකයක් එක්පසක අඩු කළොත් ඒ සඳහා බලපාන්නා වූ ප්‍රතික්‍රියාවේ ප්‍රතික්‍රියක කරගෙන සිදු කරන්නා වූ ප්‍රතික්‍රියාව දුර්වල කරන්න පුළුවන්. එතකොට අපිට මේකෙදි මේ ලැබෙන කාබන් ඩයොක්සයිඩ් වායුව මේ කියන පද්ධතියෙන් කාර්යක්ෂමව ඉවත් කරන්න පුළුවන් ක්‍රමයක් සැලසුම් කරගත්තොත් මේ ලැබෙනා වූ කැල්සියම් ඔක්සයිඩ් ප්‍රතිශතය මං කියනවාද වැඩි වෙනවා. එතකොට ලේ චැට්ලිය මූලධර්මයට අනුව කාබන් ඩයොක්සයිඩ් පද්ධතියෙන් අයින් කරොත් මේ ප්‍රතික්‍රියාව ඉදිරිපසට නැඹුරු වෙලා කැල්සියම් ඔක්සයිඩ් ප්‍රතිශතය වැඩි කරගත්තයි. ඒකත් හොඳ තැනක් මෙතන තේරුම් ගත යුතු. පැහැදිලි නේද? හරි. එහෙමනම් මෙතනින් පසුව දැන් දෙවෙනි ස්ටෙප් එක කියන්නේ ඉඩ නැහැ මගේ බෝඩ් එක පොඩි. හරි. ඒක නිසා අපි මෙතන සටහන හදාගෙන ඊට පස්සේ දෙවෙනි ස්ටෙප් එකට යන්න. හරි. එහෙමනම් මාතෘකාව දාගන්න මැග්නීසියම් නිස්සාරණය ඩව් ක්‍රමය. මැග්නීසියම් නිස්සාරණය ඩව් ක්‍රමය. හරිද? හරි. එහෙමනම් ඒ අර්ථය ලියාගන්න. මැග්නීසියම් නිස්සාරණය සඳහා මැග්නීසියම් නිස්සාරණය සඳහා මැග්නීසියම් ඉහළ ප්‍රතිශතයකින් අඩංගු වන කරදිය එමන් නැත්නම් සාගර ජලය භාවිතා කරනු ලබයි. කරදිය භාවිතා කරනු ලබයි. ඒකටම ලියන්න ලුණු නිස්සාරණයේදී ලුණු නිස්සාරණයේදී අවසන් තටාකය තුළ උඩුගිය ද්‍රාවණය හෙවත්
बिटन द्रावणे योदा गानु लैबे योदा गानु लैबे एमएम सागर जलय एमएम सागर जलय प्रति आश्रुते मगे एमानता वाष्पीकरणे मगे लबा गन्ना ओ ब्राइन द्रावणे मे संदहा यदागत है कि ब्राइन द्रावणे मे संदहा यदागत है कि इडबास्तिरियन्ना मैग्नीशियम निस्सारणे डव क्रमे यटते सिदु करन विट मैग्नीशियम निस्सारणय डव क्रमे यटते सिदु करन विट मूलिक पियवर तुनक पिलिबंदव मूलिक पियवर तुनक पिलिबंदव अध्ययनय करनु लबे अध्ययनय करनु लबे ඊට පස්සේ දාගන්න first step නැත්නම් පළමු පියවර ඒක අරගෙන ගියාගන්න ඉහත සඳහන් ද්‍රාවණ තුල ඒ කියන්නේ bitter හෝ brine ඉහත සඳහන් ද්‍රාවණ තුල පවතින Mg2+ ion Mg2+ ion එම ද්‍රාවණයෙන් ඉවත් කරගනු ලබන්නේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් MgOH2 MgOH2 ලෙසය එතකොට ඔයාලා දැනගන්න ඕනේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් ජල අද්‍රව්‍යය කියන්නේ ඒක අපි SPD පාඩමේ ඉගෙන ගන්නවා හරිද හරි එතකොට ඒකටම ලියාගන්න ඒ සඳහා අපි යොදා ගන්නා බිටර්න් හෝ බ්‍රයින් ද්‍රාවණය අපි යොදා ගන්නා බිටර්න් හෝ බ්‍රයින් ද්‍රාවණය බාෂ්මික තත්වයට පත් කළ යුතුය බාෂ්මික තත්වයට පත් කළ යුතුය ඒ සඳහා අප මෙහිදී යොදා ගන්න ලබන්නේ අප මෙහිදී යොදා ගන්න ලබන්නේ කැල්සියම් ඔක්සයිඩ්ය කැල්සියම් ඔක්සයිඩ්ය එබැවින් මෙම පළමු පියවරේදී අප සිදු කරනු ලබන්නේ එම බාෂ්මික ද්‍රාවණය සකසා ගැනීමට අවශ්‍ය එම බාෂ්මික ද්‍රාවණය සකසා ගැනීමට අවශ්‍ය කැල්සියම් ඔක්සයිඩ් නිෂ්පාදනය කර ගැනීමයි කැල්සියම් ඔක්සයිඩ් නිෂ්පාදනය කර ගැනීමයි මේ සඳහා හුණුගල් හෝ ඩොලමයිට් ताप वियोजनीयට ලක් කරනු ලැබේ. උණුගල් හෝ ඩොලමයිට් ताप वियोजनीयට ලක් කරනු ලැබේ. එහෙම කියලා ලියාගන්න මේ කියන ප්‍රතික්‍රියා දෙක. මොකක්ද? කැල්සියම් කාබනේට් ඝණය ताप वियोजनीयට ලක් කරනවා ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාවක් ලැබෙන්නේ කැල්සියම් ඔක්සයිඩ් සහ කාබන් ඩයොක්සයිඩ් ගෑස්. දෙවනි ප්‍රතික්‍රියාව මේ ඩොලමයිට් කැල්සියම් කාබනේට් එක්ක මැග්නීසියම් කාබනේට් ඉන්නවා එයා තාප වියෝජනයට ලක් කරනවා ලැබෙනවා අපට කැල්සියම් ඔක්සයිඩ් මැග්නීසියම් ඔක්සයිඩ් සහ කාබන් ඩයොක්සයිඩ් අණු දෙකක් ප්‍රතික්‍රියාව ලියන්න
හරි එහෙමනම් දැන් ගන්න රතු පෑන මොකද මෙතන වැදගත් කියලා තියෙන පොයින්ට් එක එතකොට මේක ඔයාලගේ ඔළුව අනිවාර්යෙන් තියෙන්න ඕනේ මොකද්ද අනිවාර්යෙන් තියෙන්න ඕනේ හරි එහෙමනම් රතු පෑන අරගෙන ලියා ගන්න ඉහත සඳහන් ඉහත සඳහන් ताप वियोजन क्रियावली देखमो प्रतिवर्ती प्रतिक्रिया वे यत संधान ताप वियोजन प्रतिक्रिया देखम प्रतिवर्ती प्रतिक्रिया वे एहिदी लेबेन कैल्शियम ऑक्साइड प्रतिशतय एहिदी लेबेन कैल्शियम ऑक्साइड प्रतिशतय इहल मट्टमक पवत्वा गणीम संधा इहल मट्टमक पवत्वा गणीम संधा सैदन कार्बन डाइऑक्साइड सैदन कार्बन डाइऑक्साइड पद्धतियन පද්ධතියෙන් කාර්යක්ෂමව ඉවත් කිරීමේ ක්‍රමයක් කාර්යක්ෂමව ඉවත් කිරීමේ ක්‍රමයක් සැලසුම් කිරීම මගින් සැලසුම් කිරීම මගින් ලේචැක්ලිය මූලධර්මයට අනුව වැඩි කැල්සියම් ඔක්සයිඩ් ප්‍රමාණයක් වැඩි කැල්සියම් ඔක්සයිඩ් ප්‍රමාණයක් ලබාගත හැකිය ලබාගත හැකිය එමනම් විභාගය ඇහුවොත් මැග්නීසියම් නිසාරණේ පළමු පියවර තුල ලැබෙන ප්‍රතිඵලයේ ප්‍රතිශතය වැඩි කර ගැනීම සඳහා යෙදිය හැකි භෞතික රසායනික මූලධර්මය මොකක්ද කියලා ඇහුවොත් ඔයාලගේ උත්තරය වෙන්න ඕනේ මොකද්ද සෑදෙන කාබන් ඩයොක්සයිඩ් කාර්යක්ෂම ලෙස පද්ධතියෙන් ඉවත් කිරීමට ක්‍රමයක් හදලා ඒ තුලින් පසු ප්‍රතික්‍රියාවට දායක වන්නා වූ ප්‍රතික්‍රියක සංඝටක අඩු කිරීම තුලින් පසු ප්‍රතික්‍රියාව දුර්වල කරලා ඉදිරි ප්‍රතික්‍රියාව ඉතා හොඳින් සිද්ධ වෙලා එහෙම නැත්නම් ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වෙලා සමතුලිතතාව ලක්ෂ්‍ය ඉදිරිපසට නැඹුරු වෙලා ලැබෙන කැල්සියම් ඔක්සයිඩ් ප්‍රතිශතය මක් වෙනවද වැඩි වෙනවා පැහැදිලි නේද හරි එහෙමනම් දැන් ඔන්න අපි පළමු පියවර ඉවරයි පැහැදිලිද එහෙමනම් දැන් මේ පළමු පියවරෙන් අපි හදාගත්ත කැල්සියම් ඔක්සයිඩ් අපි දැන් දෙවැනි පියවරට භාවිතා කරනවා එතකොට මේ දෙවැනි පියවරේ මූලිකම අරමුණ තමයි मैग्नीशियम दान देके आयनटिक मैग्नीशियम हाइड्रोक्साइड लेसट अवक्षेप करने का हरद 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 अभी है ना बालू देवनी स्टेप पे के दी मुकाबले सिद्ध नहीं किया लेकिन अभी पालेवनी स्टेप पे के दी हदा आगे तक कैल्शियम ऑक्साइड ने कैल्शियम ऑक्साइड टिक अभी मुकाबले कराने आर बीटन द्रावणीय का हो ब्राइन द्रावणीय रदानवा ඒ තුල තියෙන ජලයත් එක්ක මේ කැල්සියම් ඔක්සයිඩ් ක්‍රියා කරනවා. එතෙන්දී අපට ලැබෙනවා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපය. එතකොට ජලීය ද්‍රාවණයක් තුල කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වල යම් ප්‍රමාණයක් ඉතා සුළු වශයෙන් ජලයේ තියෙනවා. එතකොට කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප වෙන්නේ අවක්ෂේපයක් අපට ලැබෙන්නේ මේ ලැබෙන අවක්ෂේපයෙන් ඉතාමත්ම සුළු ප්‍රමාණයක් නැවත ජලය තුල දිය වෙනවා. එතකොට ඒ තුල ජලය තුල දියවීම අපට පෙන්වන්න පුළුවන් මෙතන කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපය මේ විදිහට ආංශිකව කැල්සියම් ධන දෙක ජලීය මාධ්‍ය තුල හයිඩ්‍රොක්සයිඩ් අයන මේ විදිහට ලැබෙනවා. හරි. එතකොට දැන් අපි මේ කියන කැල්සියම් ඔක්සයිඩ් ටික දැම්මේ කොහටද? බිටන් හෝ බ්‍රයින් ද්‍රාවණයට. ඒ තුල ඉන්න අපි ටාගට් කරන සංඝටකය මොකද්ද Mg2+ අයන. එතකොට මේ ද්‍රාවණය තුල තියෙන Mg2+ අයන මොකද කරන්නේ? මේ හයිඩ්‍රොක්සයිඩ් අයනත් එක්ක සම්බන්ධ වෙලා මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් විදියට අවක්ෂේප වෙනවා. අපිට ඒක මේ විදියට සටහන් කරන්න පුළුවන්. Mg2+ අයන ජලීය මාධ්‍යය තුල හයිඩ්‍රොක්සයිඩ් අයන එක්ක එකතු වෙලා
මෙතනින් හයිඩ්‍රොක්සයිඩ් අයන දෙකක් සම්බන්ධ වෙනවා මේ විදිහට මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප වෙනවා එහෙනම් ඔන්න අපේ මූලික පරමාර්ථය දැන් හරි දැන් එතකොට මේ කියන ක්‍රියාවලිය තුල ඔයා විසින් තේරුම් ගන්න ඕන විශේෂ කාරණයක් තියෙනවා ඒ තමයි දැන් බලන්න මේකත් ආංශික ප්‍රතික්‍රියාවක් මේකත් ආංශික ප්‍රතික්‍රියාවක් එතකොට මේ පළමු ආංශික ප්‍රතික්‍රියාව තුළදී ලැබෙනා වූ ප්‍රතිඵලය ඒ කියන්නේ හයිඩ්‍රොක්සයිඩ් අයන ඊළඟ ක්‍රියාවේ ප්‍රතික්‍රියකයක් විදිහට ක්‍රියා කරනවා එතකොට මොකද වෙන්නේ මේ ලැබෙන හයිඩ්‍රොක්සයිඩ් අයන ටික ඊළඟ පියවරෙන් වැය වෙනවා එතකොට මේ ප්‍රතික්‍රියාව වැඩිපුර මොකද වෙන්නේ ඉදිරිපසට නැඹුරු වෙනවා එතකොට මේ විදිහට අපිට මේ මාධ්‍ය තුළ තියෙන සියලුම මැග්නීසියම් අයන මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් විදියට අවක්ෂේප කර හැකි ඒ මොහොත වන විට මේ මාධ්‍ය තුල තියෙන සියලුම කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ටික කැල්සියම් අයන සහ හයිඩ්‍රොක්සයිඩ් අයන බවට ඡේදනය වෙනවා. එතකොට අපි දන්නවා කර්මාන්තයක් කරන්නේ උපරිම විදියට ලාභයක් ලබන. හරිද? එතකොට මේ කර්මාන්ත මේ කර්මාන්තයක් සිදු කරන මේ ක්‍රියාවලිය තුළදී අර අපි නිකන් හිතාගෙන ඉන්න විදිහට හිතිච්ච හිතිච්චලාට කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් නැත්නම් කැල්සියම් ඔක්සයිඩ් ගෝණි පිටින් ගිහිල්ලා තාරින්නේ. එතකොට අපි ආරම්භයේ ගන්න කරදිය පරිමාව තුළ තියෙන්න පුළුවන් මැග්නීසියම් අයන ප්‍රමාණය නිශ්චිතව ගණනය කරලා ඒ සඳහා දාන්න ඕනි ප්‍රශස්ත කැල්සියම් ඔක්සයිඩ් ප්‍රමාණය. එමන් නැත්නම් මේකට යොදන්න ඕන ප්‍රමාණය හරියටම මේගොල්ලෝ තීරණය කරලා තමයි එතකොට මේක තුල කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපයේ ඉතුරු වෙලා මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපෙත් එක්ක මිශ්‍ර වෙන්නේ නැහැ. එහෙම වුණොත් එහෙම මේ ප්‍රතික්‍රියාව මේ නැත්තම් මේ ක්‍රියාවලිය තුල අපිට පාඩුවක් සිද්ධ වෙන්නේ. පැහැදිලි නේද? හරි. එතකොට මෙතන ඔයාලා දැනගන්න ඕන තවත් එක කාරණයක් තියෙනවා. දැන් ඔය එක කාරණයක් තමයි පැහැදිලි කරේ. තව කාරණයක් තියෙනවා. ඒ තමයි මේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වල KSP අගය. KSP එක කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වල විශාල වෙනවා කාට වඩාද මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් වලට වඩා. එතකොට KSP යගේ සැලකුවොත් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වලයි මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් වලයි මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් වල KSP අගයට වඩා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වල KSP අගේ වැඩි. එතකොට මොකක්ද වෙන්නේ? මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් වලට වඩා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් පද්ධතිය තුල දිය වෙනවා. පැහැදිලිද? ආන්ගේ කියන ක්‍රියාවලියත් මෙතෙන්දී මේ මෙතෙන්දී ප්‍රයෝජනෙට ගන්නවා මේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප කරන්න. එතකොට දැන් මේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් එක බලනකොට මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් වල ද්‍රාවිතාවේ අඩුයි. ඒකකින් ද මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප වන ප්‍රමාණය වැඩි වෙනවා මේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක සලකද්දී. එතකොට කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ජලීය ද්‍රාවණයක් තුළ මේ විදිහට සුළු වශයෙන් දිය වෙනකින්ද ඒ ලැබෙන හයිඩ්‍රොක්සයිඩ් මැග්නීසියම් අයනත් එක්ක ක්‍රියා කරලා මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් විදිහට අවක්ෂේප වෙනකින්ද මේ පද්ධතිය තුළ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ඉතුරු වෙන්නේ නැහැ. දැන් ඔයාලට පැහැදිලි නේද එතන මේ ක්‍රියාවලිය? හරි. එහෙමනම් අපි මෙතන මේ අදාළ සටහන දාගමු දෙවන පියවරට අදාළව. හරි. එහෙමනම් දාගන්න දෙවෙනි පියවර එමන් නැත්නම් සෙකන්ඩ් ස්ටෙප් කියලා දාගන්න. හරි. එහෙමනම් එතන ලියාගන්න පළමු පියවරේදී සාදාගත් කැල්සියම් ඔක්සයිඩ් බිටර්න් හෝ බ්‍රයින් ද්‍රාවණයට එකතු කරනු ලැබේ. බිටර්න් හෝ බ්‍රයින් ද්‍රාවණයට එකතු කරනු ලැබේ. එහෙම ලියලා දැන් මේ සිදුවෙන ක්‍රියාවලිය ටික අපි ලියන්න යන්න ඕනේ. දැන් ඔයාලට තේරෙනවා බිටර්න් ද්‍රාවණයට දැම්මම කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් සෑදෙනවා. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ජලය තුළ ඉතා සුළු වශයෙන් දිය වෙනවා. ඒ ලැබෙන හයිඩ්‍රොක්සයිඩ් අයන මැග්නීසියම් අයනත් එක්ක මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් ලෙස අවක්ෂේප වෙනවා. එහෙනම් ඔයාලා ඔතනින් පස්සේ ලියාගන්න මේ පළවෙනි ප්‍රතික්‍රියාව විතරයි. හරිද? කැල්සියම් ඔක්සයිඩ් ඝණය ජලයත් එක්ක ක්‍රියා කළා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප ලැබුණා. මේ ප්‍රතික්‍රියාව ලියන්න. පළවෙනි. හරි. එහෙම ලියාගත්තායින් පස්සේ ඒක යටින් ලියන්නේ එක පේලියක් මෙහෙම.
මේ සෑදෙන කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ජලය තුල සුළු වශයෙන් දියවේ සුළු වශයෙන් දියවේ එහෙම ලියලා ලියන්න මේ ප්‍රතික්‍රියාව කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ඝනය ආංශික විදිහට විඝටනය වෙනවා කැල්සියම් ධන 2 අයන ජලීය මාධ්‍ය ධන 2 අයන හයිඩ්‍රොක්සයිඩ් අයන ජලීය මාධ්‍ය හරි ඊට පස්සේ මේ ප්‍රතික්‍රියාවත් ලියලා මේ දෙකටම අදාළ වෙන කරුණ අපි ඊට පස්සේ ලියා ගන්න. එතකොට නෝට් එක පිළිවෙල. හරි. එහෙමනම් ඊට පස්සේ ලියා ගන්න Mg2+ අයන ජලීය මාධ්‍ය ධන 2 OH- ජලීය මාධ්‍ය හැදෙනවා මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් අවශ්‍යයි. හරි ඊට පස්සේ ලියන්න රතු පෑන අරන් තරු ලකුණක් දාලා ලියා ගන්න මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් හි කේස් පී අගය මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් හි කේස් පී අගය කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් හි කේස් පී අගයට වඩා कैल्शियम हाइड्रोक्साइड की केएसपी अगेट वड़ा अडुए अडुए इमेंमा कैल्शियम हाइड्रोक्साइड दियरी में लेबेन्ना वो हाइड्रोक्साइड आयन कैल्शियम हाइड्रोक्साइड दियरी में लेबेन्ना वो हाइड्रोक्साइड आयन Mg2+ हा क्रिया कर मैग्नीशियम हाइड्रोक्साइड लेसर MgOH twice lesser अवक्षेप वे මෙහිදී පළමු ක්‍රියාවෙන් මම මේ පළමු ක්‍රියාව කියලා අදහස් කරන්නේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් දියවීම. පළමු ක්‍රියාවෙන් ලැබෙන ඵලය ඒ කියන්නේ හයිඩ්‍රොක්සයිඩ් අයනෝන වරහන් ඇතුළ OH- කියලා ගන්න. ලැබෙන ඵලය ඊළඟ ප්‍රතික්‍රියාව සඳහා ප්‍රතික්‍රියකයක් ලෙස ක්‍රියා කරන බැවි ප්‍රතික්‍රියකයක් ලෙස ක්‍රියා කරන බැවි පළමු ක්‍රියාව ඒ කියන්නේ මේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් දියවීම ඉදිරි පසට නැඹුරු වේ. එතකොට හේතු දෙකක් තියෙනවා. මොකක්ද? मैग्नीशियम हाइड्रोक्साइड वाले केएसपी आगे तो बड़ा कैल्शियम हाइड्रोक्साइड वाले केएसपी आगे बैडी ये वाके हम दिए भी में लेबे ना वो एच माइनस देवनी क्रिया वाले प्रतिक्रिया के अपने से क्रिया करने हिंदा में क्रिया भी दिल पसंद नहीं करो में क्रिया वाले देखा निशा हर ये मना लिया करने इधर ही पसंद नहीं करो ये मना මෙම ක්‍රියා දෙක නිසාම එකක් ASP යගේ අනිත් එක මේ ක්‍රියාවේ ලැබෙන හයිඩ්‍රොක්සයිඩ් මෙතනින් වැය වෙනවා. මෙම ක්‍රියා දෙකම නිසා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ඉතිරි නොවි ද්‍රව්‍ය වේ. ඉතිරි නොවි ද්‍රව්‍ය වේ. हर नहीं दे हर ये मतलब देखना पिया तुम मेरी क्रिया हो नेता तुम मेरी पिया हो नेता थर्ड स्टेप पे गए हर देन थर्ड स्टेप पे गए नेता तुम मेरी पिया हो रहे थी
අපිට තියෙන්නේ මේ හදාගත්ත මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් මැග්නීසියම් වෙන් කරගන්නේ කොහොමද කියලා බලන්න. පැහැදිලිද? අපි මෙතෙන්දි කරන්නේ මේ ගත්ත මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපය. අපි දැන් මෙතනින් වෙන් කරගත්තනේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපය. මෙයා ක්‍රියා කරනවා සාන්ද්‍ර HCl එක්ක. සාන්ද්‍ර HCl එක්ක. එතකොට මෙතෙන්දි හැදෙනවා මැග්නීසියම් ක්ලෝරයිඩ් ජලීය මාධ්‍යයක මොකද වෙන්නේ? ජල අණු හැදෙනවා. H2O හැදෙනවා. හරි. එතකොට මෙතන ජල අණු දෙකක් හැදෙනවා. පැහැදිලිද? හරි. එතකොට දැන් මෙතන මේ අපි ගත්ත මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍ර HCl එක්ක ක්‍රියා කරවලා මැග්නීසියම් ක්ලෝරයිඩ් හදා ගන්නවා. දැන් මම පොඩ්ඩක් ඔයාලව අහපව් ආපස්සට අරන් යනවා. ඒ තමයි අපි මෙතන මේ පළවෙනිම ක්‍රියාව තුළ කැල්සියම් ඔක්සයිඩ් හදාගන්න එකද කරේ. ඒ කැල්සියම් ඔක්සයිඩ් හදාගන්න අපි ප්‍රධාන වශයෙන් අමුද්‍රව්‍ය දෙකක් භාවිත කරා. එකක් තමයි කුණුගල්. අනිත් එක තමයි කැල්ස් මේ ඩොලමයිට්. හරිද? එතකොට කුණුගල් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නැහැ. එකෙන් කෙලින්ම කැල්සියම් ඔක්සයිඩ් හම්බ වෙයි. එතකොට ඩොලමයිට් ප්‍රයෝජනෙන් අපට හම්බ වුණා කැල්සියම් ඔක්සයිඩ් හා මැග්නීසියම් ඔක්සයිඩ් කියන ඔක්සයිඩ් වර්ග දෙකම. පැහැදිලිද? එතකොට මේ කැල්සියම් ඔක්සයිඩ් සහ මැග්නීසියම් ඔක්සයිඩ් වලින් අපි දැන් මේකේ තුන්වෙනි පියවරකනේ, මේ third step එකනේ. අපි දෙවෙනි step එකේදී මොකද කරන්නේ? කැල්සියම් ඔක්සයිඩ් එක ක්‍රියා කරවලා මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප කරානේ. එතකොට මේ මැග්නීසියම් ඔක්සයිඩ් ජලයේ තියෙන්නේ. එතකොට ඩොලමයිට් ඔයා පාවිච්චි කරා නම් කියලා ගත්තා නම් මේ ලැබෙන මැග්නීසියම් ඔක්සයිඩ් මොකද වෙන්නේ? මේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපෙත් එක්ක මිශ්‍ර වෙලා මේ පියවරට එනවා. ඒ ආපු මැග්නීසියම් ඔක්සයිඩ් මේ HCl එක්ක ක්‍රියා කරලා මැග්නීසියම් ක්ලෝරයිඩ් බවටම පත් වෙනවා. ඒ හින්දා මේ ක්‍රියාවට ඩොලමයිට් ගත්තයි කියලා කිසිදු ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. පැහැදිලි නේද? හරි. එහෙමනම් දැන් අපි මේ හදාගත්ත මැග්නීසියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය මොකද කරන්නේ? අපි වාෂ්පීකරණ එක ලක් කරනවා, නැත්නම් රත් කරනවා. පැහැදිලිද? එතකොට මේ මැග්නීසියම් ක්ලෝරයිඩ් වියලා ගැනීම තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ මැග්නීසියම් ක්ලෝරයිඩ් වල තියෙන ජල ප්‍රමාණය මක් කරන එකද අඩු කරන එක. පැහැදිලිද? එතකොට මේ විදිහට අපි වාෂ්ප වෙන්න සලස්සලා මැග්නීසියම් ක්ලෝරයිඩ් වල ජල ප්‍රමාණය අඩු කරනකොට මැග්නීසියම් ක්ලෝරයිඩ් වල ස්ඵටික අවක්ෂේප වෙන්න ගන්නවා. පැහැදිලිද? එතකොට මේ මැග්නීසියම් ක්ලෝරයිඩ් වල සජල ස්ඵටික විදිහට තමයි අවක්ෂේප වෙන්නේ. ඒ කියන්නේ ජලයේ 100ට 100ක්ම වාෂ්ප කරයි කියලා අයින් වෙන්නේ නැහැ. එතකොට මේක වාෂ්ප වෙන්න ඇරෙහම මුල් අවස්ථාවේම අවක්ෂේප වෙන මැග්නීසියම් ක්ලෝරයිඩ් සජල ස්ඵටික අපි දක්වන්නේ මැග්නීසියම් ක්ලෝරයිඩ් 6යි H2O. ඒ කියන්නේ ජල අණු 6ක් බැඳිච්ච සජලය තමයි අවක්ෂේප වෙන්නේ. පැහැදිලිද? මේ ජල අණු 6ක් සහිත සජල මැග්නීසියම් ක්ලෝරයිඩ් අවක්ෂේප වුණාම ඒ අවක්ෂේපයේ අරගෙන අපි තවදුරටත් වේලනවා. එතකොට මේක රත් කරාම මොකද වෙන්නේ? වේලන්න ගන්නකොට මැග්නීසියම් ක්ලෝරයිඩ් 4යි H2O විදියට අවක්ෂේපය ලැබෙනවා. ඒ එක්කම ජල අණු දෙකක් වාෂ්ප වෙලා යනවා. පැහැදිලිද? තේරුණාද? හරි. එතකොට මෙතෙන්දි ජල අණු විදියටම දක්වන්නේ L කියලා. හැබැයි මේක රත් කරනකොට මේක වාෂ්ප විදියට තමයි යන්නේ. එතකොට මේ ලැබෙන මැග්නීසියම් ක්ලෝරයිඩ් 4යි H2O සහිත සජල ස්ඵටිකය තවදුරටත් වාෂ්පීකරණයට ලක් කරනවා අපි. මොකද මේක පියවර දෙකක් වශයෙන් තමයි දක්වන්නේ. පැහැදිලිද? ඒකින්ද ඔයාලා විභාගෙදි මේ ඩව් ප්‍රොසෙස් එකට අදාළව රසායනික ප්‍රතික්‍රියා ලියන්න තිබ්බොත් මේ සජලයේ වියලන පියවර දෙකක් වශයෙන් ඔයාලා දක්වන්න ඕනේ. එතකොට මෙතනින් ලැබෙන 4යි H2O කියන සජලය අපි තවදුරටත් වියලීමේදී මැග්නීසියම් ක්ලෝරයිඩ්
දෙකයි H2O S සහ දෙකයි H2O L විදියට ප්‍රතික්‍රියාව ලැබෙනවා. පැහැදිලි නේද? හරි. එතකොට දැන් තුන්වෙනි පියවරේදී මූලිකවම කරපු දේ මොකද්ද? මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපය අරගෙන සාන්ද්‍ර HCl එක ක්‍රියා කරවලා මැග්නීසියම් ක්ලෝරයිඩ් හදාගන්න. ඒ මැග්නීසියම් ක්ලෝරයිඩ් වල තියෙන ජලයේ වාෂ්පීකරණයට ලක් කරලා මැග්නීසියම් ක්ලෝරයිඩ් සජල ස්පටික අවක්ෂේප කරගෙන එය තවදුරටත් රත් කිරීම මගින් මේකේ තියෙන ජල ප්‍රතිශතය අඩු කරගත්තා. පැහැදිලිද? එහෙමනම් මෙන්න මේ ලැබුණු මැග්නීසියම් ක්ලෝරයිඩ් දෙකයි H2O කියන සජල ස්පටිකය තමයි අපි විලීන කරලා විද්‍යුත් විච්ඡේදනයට ලක් කරන්නේ. පැහැදිලිද? හරි. එහෙමනම් ඒ ක්‍රියාවලිය දක්වන්නත් මගේ පුංචි බෝඩ් එකේ ඉන්න නැති හින්දා මේ ටික සටහන් කරගෙන අපි එතනට යමු. තව චුට්ටයි ගියේ. තව චුට්ටකින් මේ මැග්නීසියම් වල ඩව් ප්‍රොසෙස් එක ඉවර වෙනවා. පැහැදිලිද? හරි. එහෙමනම් තුන්වෙනි පියවර. එහෙම නැත්නම් තර්ඩ් ස්ටෙප් කියලා දාලා ලියා ගන්න. දෙවන පියවරේදී වෙන් කරගත් මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපය සාන්ද්‍ර HCl හා ක්‍රියා කිරීමෙන් නැත්නම් සාන්ද්‍ර HCl හා ක්‍රියා කරවීමෙන් මැග්නීසියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණයක් සකසා ගැනීම. මැග්නීසියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණයක් සකසා ගන්නු ලැබේ. මෙලෙස ලැබෙන මැග්නීසියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය තුල ඇති ජලය වාෂ්ප කිරීමට ලක් කිරීමෙන් නැත්නම් වාෂ්පීකරණයෙන් මැග්නීසියම් ක්ලෝරයිඩ් සජල ස්පටික ලෙස අවක්ෂේප කරගනු ලැබේ. එම සජල ස්පටික තවදුරටත් රත් කිරීමෙන් ස්පටික තුල ඇති ජල ප්‍රමාණය තවදුරටත් අවම කරගනු ලැබේ. හරි. එතකොට සාමාන්‍යයෙන් මේ අපි අවසානයේට ගන්න මේ මැග්නීසියම් ක්ලෝරයිඩ් 2H2O වල සාමාන්‍යයෙන් මේ සජල ස්පටිකයේ ජලයේ ස්කන්ධයේ 10%ක් විතර වගේ වෙනවා. පැහැදිලිද? ඒක අපිට ගැටලුවක් නැහැ. විද්‍යුත් විච්ඡේදනය කරන විලීන කරන අවස්ථාවේ මේ ජලය වාෂ්ප වෙලා යනවා. හරි. එහෙමනම් මේ පියවර තුන මේ රසායනික ප්‍රතික්‍රියා තුන දැන් ලියා ගන්න පාළි. පළවෙනි එක මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපය HCl එක ක්‍රියා කරවලා මැග්නීසියම් ක්ලෝරයිඩ් ජල ද්‍රාවණයක් එක්ක 2H2O ලැබෙනවා. ඊට පස්සේ ලැබෙන මැග්නීසියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය වාෂ්ප කිරීමෙන් අවක්ෂේප කරගන්නවා මැග්නීසියම් ක්ලෝරයිඩ් 6H2O කියන සජල ස්පටිකය. එය තවදුරටත් රත් කිරීමෙන් මැග්නීසියම් ක්ලෝරයිඩ් 4H2O බවට පත් වෙනවා. එය තවදුරටත් රත් කිරීමෙන් මැග්නීසියම් ක්ලෝරයිඩ් 2H2O බවට පත් වෙනවා. හරි. මේ පියවර තුන ලියාගන්න ප්‍රතික්‍රියා තුන විනාඩියක් දෙන්න.
मैग्नीशियम क्लोराइड सदल विलीन करवा කොහොමද අපි මැග්නීසියම් පිරිසිදු ලෝහය ලබා ගන්න කියලා බලමු. හරි. එතකොට දැන් අපි මෙතනින් ගත්ත මැග්නීසියම් ක්ලෝරයිඩ් 2H2O කියන ජල ප්‍රතිශතයේ ඉතාම අවම සජල ස්පටිකය මොකද කරන්නේ? විලීන කරනවා. විලීන වෙනකන් රත් කරනවා. මේකට සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 700 800 අතර උෂ්ණත්වයක් අපි සපයනවා. එතකොට මොකද වෙන්නේ? මේ මැග්නීසියම් ක්ලෝරයිඩ් 2H2O වල එහෙම නැත්නම් මේ තුල තියෙන ජල සංඝටක මොකද වෙන්නේ? සෙල්සියස් අංශක 700 800 වගේ ඉහළ උෂ්ණත්වයකදී මේ සියල්ල වාෂ්ප වෙනවා. එහෙනම් අපට මෙතනින් ලබා ගන්න පුළුවන් මැග්නීසියම් ක්ලෝරයිඩ් වල සංශුද්ධ ද්‍රාවණයක් ලැබෙනවා ඒ විලීන කිරීමේ ක්‍රියාවලිය තුළදී මේ මැග්නීසියම් ක්ලෝරයිඩ් තමයි විද්‍යුත් විච්ඡේදනයට ලක් වෙන්නේ. එතකොට මේ සෙල්සියස් අංශක 700 800 අතර උෂ්ණත්වය කියලා කියන්නේ මේ ක්‍රියාවට ප්‍රශස්ත උෂ්ණත්වයක්. හේතුව තමයි මේ මැග්නීසියම් ක්ලෝරයිඩ් වල ද්‍රවාංකය සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 714ක් වෙනවා. එහෙමනම් මැග්නීසියම් ක්ලෝරයිඩ් ද්‍රව tattye පවත්ව ගන්න ඒ වගේම මැග්නීසියම් ලෝහය ද්‍රවාංකය අපි සැලකුව සාමාන්‍ය සෙල්සියස් අංශක 650ක් විතර වෙනවා. එතකොට අපිට මේ මැග්නීසියම් මේ කෝෂය තුලින් ඉවත් කරගන්න පහසු වෙනවා. පැහැදිලිද? හරි. දැන් එහෙමනම් මේ මැග්නීසියම් ක්ලෝරයිඩ් විද්‍යුත් විච්ඡේදනයට ලක් කරනවා. එතකොට අපි දන්නවා මැග්නීසියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය තුළ මැග්නීසියම් ඉන්නේ Mg2+ ලෙස, ක්ලෝරින් ඉන්නේ ක්ලෝරයිඩ් අයන ලෙස. පැහැදිලිද? හරි. එතකොට අපි මේකෙදි ඇනෝඩය තුලින් විද්‍යුත් විච්ඡේදන කෝෂයේ තියෙන ඇනෝඩය තුලින් මේකට අපි මිනිරන් ඇනෝඩයක් භාවිතා කරන්න. මොකද ක්ලෝරින් පිට වෙන්නේ. ඒක නිසා මිනිරන් ඇනෝඩයක් භාවිතා කරන එක තමයි වඩාත්ම යෝග්‍ය වෙන්නේ. පැහැදිලිද? හරි. එහෙනම් දැන් මේ මිනිරන් ඇනෝඩයක් සහිත විද්‍යුත් විච්ඡේදන කෝෂයෙන් ක්ලෝරයිඩ් අයන ඇනෝඩය අසලදී ඔක්සිකරණයට ලක් වෙනවා ක්ලෝරින් වායුව බවට. පැහැදිලිද? එතකොට මේ ක්ලෝරින් වායුව මේ තියෙන මැග්නීසියම් නිස්සාරණය කරන පියවර අතර අපට ලැබෙන මොකක්ද මේ අතුරු ඵලය. එතකොට අනිවාර්යෙන් ඔයාලා මේ කර්මාන්ත පාඩමේ කර්මාන්තයක් ඉගෙන ගන්නවා නම් ඒ කර්මාන්තයෙන් ලැබෙන අතුරු ඵල ගැන වැඩි අවධානයක් යොමු කරන්න. මොකද ප්‍රශ්නයක් යොමු වුණොත් අනිවාර්යෙන් මේ අතුරු ඵලය ගැන අහනවා. පැහැදිලිද? එතකොට මේ ලැබෙන අතුරු ඵලය අපිට පුළුවන් HCl නිෂ්පාදනයට යොදා ගන්න. ඒ HCl නිෂ්පාදනයට යොදාගෙන මෙයා අපිට භාවිත කර හැකි මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරනවා. පැහැදිලිද? එහෙමනම් මේ කර්මාන්තය සඳහා වැයවන මුදලමක් කරගන්න පුළුවන්ද අපිට මේ අතුරු ඵලය භාවිත කරලා අඩු කරගන්න පුළුවන්. පැහැදිලි නේද? හරි. ඒ වගේම තමයි අපිට අවශ්‍ය ඵලය. ඒ කියන්නේ මැග්නීසියම් නිස්සාරණය වෙන්නේ කැතෝඩය අසලින්. එතකොට කැතෝඩය අසල මොකද වෙන්නේ? කැතෝඩය අසල අපි ද්‍රාවණය තුල තියෙන මැග්නීසියම් ධන දෙක අයන මක් වෙනවද? ඉලෙක්ට්‍රෝන ලබාගෙන ඔක්සිහරණය වෙලා මැග්නීසියම් ලෝහය බවට පත් වෙනවා. එතකොට මේ ක්ලෝරයිඩ් අයන වල අපි භෞතික අවස්ථාව සඳහන් කරන්න ඕනේ මෙයා ජලීය තත්ත්වයේ ඉඳලා වායු තත්ත්වයට පත් වෙනවා ගෑස්. එතකොට Mg2+ ලික්විඩ් විදියට ඉඳලා එයා මැග්නීසියම් ද්‍රව අවස්ථාවෙම පවතින. පැහැදිලිද? හරි. එහෙනම් දැන් මේ අපිට අවශ්‍ය අවසන් ඵලය නිස්සාරණය කරගෙන එහෙම නැත්නම් අවසන් ඵලය ගොඩනගාගෙන ඉවරයි. එතකොට මෙයාගේ සාමාන්‍යයෙන් මේ පියවර ඔස්සේ එහෙම නැත්නම් මේ ඩව් ප්‍රොසෙස් එකෙන් මැග්නීසියම් නිස්සාරණය කරගත්තොත් සාමාන්‍යයෙන් මේ මැග්නීසියම් වල සංශුද්ධතාවය සාමාන්‍යයෙන් 99.8ක් විතර වගේ වෙනවා. පැහැදිලිද? ඒ කියන්නේ ඵලදායිතාවයේ සාමාන්‍යයෙන් ඵලදාව 99.8ක් විතර වගේ වෙනවා. හරි. හරි. එතකොට දැන් අපි අවශ්‍ය මැග්නීසියම් නිෂ්පාදනය කරගත්තා. දැන් එමනම් අපිට කතා කරන්න තියෙන්නේ මේ මැග්නීසියම් අපි මොනවටද යොදාගන්නේ සහ මේ කියන ප්‍රතික්‍රියා පියවර වලදී
सिद्ध වෙන්න පුළුවන් අවාසි මොනවාද අන්න මේ දෙක කතා කරන්න තියෙන්නේ ඊට කලින් අපි මේ ඉගෙනගත්ත දේ සම්බන්ධයෙන් පුංචි සටහනක් දාගෙන ඉමු හරි එහෙනම් අපි දැන් තුන්වෙනි පියවර යටතේ ලියාගත්ත මූලික වශයෙන් පියවර තුනක් ඒ පියවර තුන යටින් මේ විදිහට ලියන්න අපි දැන් සටහන හදලා ඉවර කරගත්ත තැන ඉඳන් එතෙන් දිලියන්න මෙහිදී ලබා ගන්නා වූ මැග්නීසියම් ක්ලෝරයිඩ් සජල ස්ඵටික මෙහිදී ලබා ගන්නා වූ මැග්නීසියම් ක්ලෝරයිඩ් සජල ස්ඵටික විද්‍යුත් විච්ඡේදන කෝෂයක් තුල විද්‍යුත් විච්ඡේදන කෝෂයක් තුල सेल्सियस अंश का 700 800 අතර උෂ්ණත්වයක सेल्सियस अंश का 700 800 අතර උෂ්ණත්වයක විලීන කර විද්‍යුත් විච්ඡේදනයට ලක් කරනු ලබයි එහිදී සජල ස්ඵටිකයේ තුල ඇති එහිදී සජල ස්ඵටිකයේ තුල ඇති ජලාන් වාෂ්ප වී මැග්නීසියම් ක්ලෝරයිඩ් හි සංශුද්ධ ද්‍රාවණයක් ලැබේ හරි එමනම් එතන ලියා ගන්න මේ කියන පියවර වල ටික එතකොට मैग्नीशियम क्लोराइड देखाई H2O विलीन करना सेल्सियस अंश का 700 800 උෂ්ණත්වයකට मैग्नीशियम क्लोराइड ලික්විඩ් එක එනවා ඒ ලිපියවල ලියලා තියාගෙන ඊට පස්සේ ඒකට පහලින් ලියා ගන්න මෙහෙම පෙළියා ලැබෙන मैग्नीशियम क्लोराइड විද්‍යුත් විච්ඡේදනයට ලක් කරනු ලබයි ලැබෙන මැග්නීසියම් ක්ලෝරයිඩ් විද්‍යුත් විච්ඡේදනයට ලක් කරනු ලබයි ඊට පස්සේ ඇනෝඩය අසල ක්‍රියාව ඇනෝඩය මිනරන් කියලා වරහන්න තුල දාගන්න 2Cl- 1 ක්‍රොස් වලින් Cl2 ගෑස් එක ලැබෙනවා ඉලෙක්ට්‍රෝන දෙකක් පිට වෙනවා එතන වරහන්න තුල ඒ ගමම්ම ඔයාලට පාඩම් කරගන්න ලේසි. එතන වරහන් නැතුලේ මෙම ක්ලෝරීන් මගින් HCl නිෂ්පාදනය කර මෙම ක්ලෝරීන් මගින් HCl නිෂ්පාදනය කර मैग्नीशियम हाइड्रोक्साइड हा क्रियाकर वीमट जोदागत है इसके बाद से कैथोडिया असर क्रिया वकील दाला कैथोडिया सुना हमें कि भाविता करने वाणी कैथोडिया एक अत्लियर दिया गाना ඊට පස්සේ මේ Mg2+ ඔක්සිජන් එකක් ලක්වන හැටි Mg2+ ලික්විඩ් එක ඉලෙක්ට්‍රෝන දෙකක් ලබාගෙන මැග්නීසියම් ලික්විඩ් එක හදා ගන්නවා එතනම මැග්නීසියම් ඉස්සරහෙන් වරහණක් දාලා ඒක ඇතුළේ ලියාගන්න මෙහි ඵලදායිතාවය නැත්නම් ඵලදාව 99.8ක් පමණ වේ 99.8ක් පමණ වේ හරි එහෙමනම් ඊළඟට අපි යම් මැග්නීසියම් වල ප්‍රයෝජන ගැන කතා කරමු එතකොට මේ මැග්නීසියම් කියලා කියන්නේ මිශ්‍ර ලෝහ සෑදීමේදී වැදගත්ම මූලද්‍රව්‍ය එතකොට සැහැල්ලු ලෝහ හදන්න මේ මැග්නීසියම් බොහොමයක් වෙලාවට භාවිත කරනවා එතකොට ගුවන් යානාවල බඳ හදන්න ඒ වගේම වාහනවල චැසි හදන්න මේ වගේ ගොඩාක් දේවල් වලට මේ මැග්නීසියම් භාවිත කරනවා එහෙමනම් මැග්නීසියම් කි ප්‍රයෝජන කියලා දාලා
ලියන්න එක මේවා සරල කාරණා ටක් ගාලා මතක තියාගන්න පුළුවන් ශක්තිමත් මිශ්‍ර ලෝහ ශක්තිමත් මිශ්‍ර ලෝහ සෑදීම සඳහා යොදා ගන්න ශක්තිමත් මිශ්‍ර ලෝහ සෑදීම සඳහා යොදා ගන්න දෙක ලියා ගන්න ගුවන් යාන බඳ වාහන වල චැසි සෑදීම සඳහා යොදා ගන්න ලබන ගුවන් යාන බඳ වාහන වල චැසි සෑදීම සඳහා යොදා ගන්න ලබන හරි එතකොට ඔන්න ප්‍රයෝජන දෙකක් විතර මතක තියාගත්තොත් ඇති ඇත්තටම විභාග ප්‍රයෝජන ගොඩක් ගන්න නැහැ හරිද හරි ඊට පස්සේ අපි බලමු සාමාන්‍ය කර්මාන්තයක් ගැන ඉගෙන ගත්තොත් ඒකේ අතුරු ඵල ගැන අපි දැනගෙන ඉන්න ඕනේ ඒ වගේම මේ කර්මාන්තයේ අපිට දකින්න පුළුවන් අවාසි මොනවද කියලා දැනගන්න ඕනේ දැන් කර්මාන්තයක අවාසියක් අපි කොහොමද පිටින් බලලා තේරුම් ගන්න ඒ කියන කාරණය මෙතනදී පොඩ්ඩක් අවබෝධ කරගන්නකෝ යම් කිසි කර්මාන්තයක් හින්දා ළමයි ස්වභාවික පරිසරයට හානියක් වෙනවනම් අපි ඒක සලකන්නේ මේ කර්මාන්තයේ අවාසියක් විදියට. එහෙනම් ඔයාලා බලන්න ඕනි ඒ කර්මාන්තයෙන් නිපද වෙන යම් කිසි අපද්‍රව්‍යයක් නිසා ස්වභාවික පරිසරයට හානියක් සිදු වෙනවාද? ආන් මේ හානිය තමයි මේ කර්මාන්තයෙන් සිද්ධ වෙන අවාසිය. පැහැදිලිද? එහෙනම් දැන් අපි බලමු අපි මේ ඉගෙනගත්ත මැග්නීසියම් නිස්සාරණේ මොනවද තිබුණ අවාසිය කියලා. පළවෙනි අවාසිය අවාසිය එවනම් අපි බලමු මොකක්ද අවාසිය කියලා පළවෙනි අවාසිය ඔයාලට මතක ඇති අපි පළවෙනි පියවරේදී කුණුගල්පෝ ඩොලමයිට් තාප වියෝජනයට ලක් කරනකොට කාබන් ඩයොක්සයිඩ් පිටවෙනවා එතකොට මේ කාබන් ඩයොක්සයිඩ් කියලා කියන්නේ වායු ගෝලයට අහිතකර වායුව පැහැදිලිද එතකොට මේ කාබන් ඩයොක්සයිඩ් වල සාන්ද්‍රණය වායු ගෝලය තුල ඉහළ යන්න 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 මිනිසාට වෙන බලපෑම ඉතාම ඉහළයි පැහැදිලිද හරි එහෙමනම් පළවෙනි අවාසිය විදිහට දාන්න ඕනි හුණුගල් හා හුණුගල් හා ඩොලමයිට් ඩොලමයිට් තාප වියෝජනයේදී කාබන් ඩයොක්සයිඩ් වායුව පරිසරයට එකතු වීම. හරි දෙවැනි අවාසිය. මේකත් මේ කාබන් ඩයොක්සයිඩ් ආශ්‍රයෙන්ම තමයි වෙන්නේ. මතක ද්වාරයට විද්‍යුත් විච්ඡේදන කෝෂයට අපි දුන්නා සෙල්සියස් අංශක 700ත් 800ත් අතර ඉහළ උෂ්ණත්වයක්. එතකොට අපි මේ ඉහළ උෂ්ණත්වයේ සපේ ගන්න කොහොමද? අපි ඒක සපේ ගන්නේ හයිඩ්‍රෝකාබන දහණයට ලක් කරලා. එහෙම නැත්නම් පෙට්‍රෝලියම් හරි පෙට්‍රල් හරි ඩීසල් හරි ඔය යම් කිසි ඉන්ධනයක් දහණයට ලක් කරලා තමයි මේ අවශ්‍ය ශක්තිය ලබා ගන්න. තාපය ලබා ගන්න. එතකොට දෙවැනි අවාසිය තමයි විද්‍යුත් විච්ඡේදන කෝෂයක් තුළ ඉහළ උෂ්ණත්වයක් සපයා ගැනීමට හයිඩ්‍රෝකාබන දහණයේදී වායු ගෝලයට CO2 පිටවීම. හරි. එහෙනම් මාතෘකාව දාගන්න අවාසි කියලා. ලේසියෙන්ම පහසුවෙන්ම අවාසි. 1. හුණුගල් හා ඩොලමයිට් දහණයේදී වායු ගෝලයට කාබන් ඩයොක්සයිඩ් බැහැරවීම. 2. විද්‍යුත් විච්ඡේදන කෝෂයට ඉහළ උෂ්ණත්වයක් සපයා ගැනීම සඳහා විද්‍යුත් විච්ඡේදන කෝෂයට ඉහළ උෂ්ණත්වයක් සපයා ගැනීම සඳහා හයිඩ්‍රෝකාබන දහණයේදී වායු ගෝලයට කාබන් ඩයොක්සයිඩ් බැහැරවීම. හරි එහෙනම් ළමයි අපි අද දවසේ කර්මාන්ත රසායනයේ ප්‍රවිෂ්ඨය ගත්තා. ඒ කියන්නේ ඒ ප්‍රවිෂ්ඨය තුල ඕගොල්ලන්ට විභාග මට්ටමට දැනගත යුතු කර්මු කාරණා කිහිපයක් තිබුණා. අපි දැන් අහපව සාරාංශයක් විදිහට මතක් කරනවා නම් වායු ගෝලයේ තුල සංවිතිය, පෘථිවි කබල තුල සංවිතිය, සමස්ත පෘථිවියේ සංවිතිය. ඒ වගේම තමයි කර්මාන්තයක් ආරම්භ කිරීමේදී සැලකිලිමත් විය යුතු කර්ම. මේ කියන දේවල් පාඩමේ ප්‍රවිෂ්ඨයට ගත්ත දේවල්.
ඊට පස්සේ අපි අද කතා කරා මැග්නීසියම් නිස්සාරණය ඩව් ක්‍රමය. එතකොට අපි දන්නවා ගිය අවුරුද්දේ රචනා ප්‍රශ්නය තුල කර්මාන්ත රසායනයේ කර්මාන්ත කොටසේ යොමු වුණේ මේ මැග්නීසියම් නිස්සාරණය ඩව් ප්‍රොසෙස් එකට. එතකොට මේ පාර මේකෙන් රචනා ප්‍රශ්නයක් පැමිණීමේ සම්භාවිතාවය අඩුයි තමයි. හැබැයි ඒක අපිට 100%ක් නෙ එන්නේ නැහැ කියලා බැහැර කරන්න බෑ. ඒ වගේම තමයි මේ කියන ප්‍රොසෙස් එක තුලින් ඔයාලට MCQ එකක් පැමිණීමේ අවස්ථාවක් තියෙනවා. එහෙම આવොත් ඔයා දන්නවා MCQ එකක් කියන්නේ 100ට ලකුණු එකක්. 100ට ලකුණු එකක් කියන්නේ ඔයා තව සෑහෙන ගාණක් ඉස්සරහට පවු කරගෙන යන්න තියෙන ලකුණු ගාණ. පැහැදිලි නේද? හරි. ඒ නිසා මේ ටික ගැන හොඳ අවධානයෙන් බලන්න. එතකොට මූලිකවම අපි ප්‍රතික්‍රියා අටක් කතා කරා. ඒ ප්‍රතික්‍රියා ඔලේකට ගන්න පළවෙනි පළවෙනි පියවර යටතේ අපි කතා කරා ප්‍රතික්‍රියා දෙකක්. එකක් තමයි කැල්සියම් කාබනේට් තාප වියෝජනය, අනිත් එක කැල්සියම් කාබනේට් මැග්නීසියම් කාබනේට් නැත්නම් ඩොලමයිට් තාප වියෝජනය. තුන්වෙනි ප්‍රතික්‍රියාවේදී කතා කරා කැල්සියම් ඔක්සයිඩ් ජලය තුල දියවීම සහ මැග්නීසියම් අයන ඒ හයිඩ්‍රොක්සයිඩ් අයනත් එක්ක ක්‍රියා කරලා මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප වීම. එතන ප්‍රතික්‍රියා තුනයි ඔක්කොම. පළවෙනි ස්ටෙප් එකේ ප්‍රතික්‍රියා දෙකයි. එතන ප්‍රතික්‍රියා පහයි. ඊට පස්සේ අපි කතා කරා මැග්නීසියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණයක් අපි මොකද රත් කරලා වාෂ්පීකරණයට ලක් කරලා ඒ කියන්නේ ජල සංවිතිය අඩු කරගන්න ප්‍රතික්‍රියා දෙකක්. එතකොට අර පහයි මේ ප්‍රතික්‍රියා දෙකෙන් හතරයි. ඊට පස්සේ අපි කතා කරා මැග්නීසියම් ක්ලෝරයිඩ් විලීන වීමේ ප්‍රතික්‍රියාව ඒකත් එක්ක අටයි. එතකොට ඇනෝඩ කැතෝඩ් ප්‍රතික්‍රියා දෙක ඒක මහලු ප්‍රතික්‍රියා නෙමෙයි නේද? එතකොට සම්පූර්ණ ප්‍රතික්‍රියා අටයි. ඔයාලා තනි හාෆ් ෂීට් එකක ඔය ප්‍රතික්‍රියා අට ගන්න අට අරගෙන ඒ ප්‍රතික්‍රියා ඔස්සේ සිදුවන සිදුවීම හොඳට මෙනෙහි කරන්න. එතකොට ඕගොල්ලන්ට මේක හොඳට පුළුවන් වෙනවා. හැබැයි එක දවසක් කරලා නවත්තන්න එපා. දවස් 3-4ක් ළඟ ළඟ විනාඩි 20ක් විතර වැය කරලා මේ කොළවට දාගන්න.